බලමු මේකේ සාකච්ඡාව වාර්ෂික වටිනාකම රුපියල් 40,000ක් ලෙස තක්සේර කර ඇති නිවසක් නා වටිනාකම එතකොට වටිනාකම රුපියල් 40,000 හරිද වටිනාකම රුපියල් 40,000යි වාරිපණම් බදු බදු 2400 2400 නිවසක් සඳහා වාරිපණම් බදු රුපියල් 2400ක් අය කරයි නම් අය කරන වාරිපණම් බදු ප්‍රතිශත ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි මේක 40,000යි එතකොට 40,000ට 2400 නම් ප්‍රතිශතය කියන්නේ ළමයි 100ට කීයද කියන්නේ එතකොට මෙන්න 100ෙන් බෙදුවා මෙන්න 100ෙන් බෙදුවා එතකොට 4 + 1 4 + 6 100ට 6යි එතකොට මේකට 1යි මේකට 1යි 2යි මේ ප්‍රතිශත ලකුණ නැත්තම් මේ ලකුණ නැහැ හොඳට මතක තියාගන්න ප්‍රතිශත ලකුණ නැත්තම් මේ ලකුණ දෙන්නේ නැහැ 6 විතරක් තියෙනවා ලකුණ දෙන්නේ නැහැ ඊට පස්සේ ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න මේක කියනවා 10 පාදයට 7 ලග්නකේ සමානයි 0.8451 කියලා ඊට පස්සේ කියනවා යා දර්ශක ආකාරයෙන් ලියන්න කියලා පාදය 10යි මේක දර්ශකය 0.8451 සමානයි 7යි මේකේ කෙලිම ලකුණු දෙක එතකොට දැන් ලඝු වල ඔච්චරමනේ තියෙන්නේ ලඝු වල මේ ELC වල පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉන්නේ ඔච්චරමයි දැන් මේක තමයි ඔයාලා ඇගෙන වර්තාව මම ඇගෙන වර්තාව දැම්මද ගෲප් එකට ඇගෙන වර්තාව ඔයාලට දුන්නද මම ඇගෙන වර්තාව බලන්න ඇගෙන වර්තාවේ තියෙනවා මේ ගානේ වැඩිම ළමයි ප්‍රමාණයක් වරද්ද ගන්න එක ගානක් මේක මට තේරෙන්නේ මේක විතරමයි එන්නේ මේක විතරමයි එන්නේ එතකොට මේක විතරම එනකොට මේ මේ තියෙන්නේ මෙතන පාදේ මේ තියෙන්නේ දශකේ මේ තියෙන්නේ සංඛ්‍යාව ඒ ඒ ඒ ප්ලේස් තුන විතරමයි ඒ ලකුණක් නැති වෙන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් තියෙනවා හරිද ඊට පස්සේ කියනවා පතුලේ වර්ගඵලයේ වර්ගමීටර 6ක් වන ඝනපාද බැහැට තන ටැංකි එක ආ පතුලේ වර්ගඵලයේ වර්ග මීටර 6යි හරිද ඒකාකාර වේගයෙන් ජලය ගලා යන නලයකින් මේ එක විදියට එනවා මිනිත්තු 30කදී ටැංකියේ මීටර 1ක් උසට ජලය පිරෙනවා ආ මිනිත්තු 30කට මීටර 1ක් උසට ජලය පිරෙනවා එතකොට දැන් මේක ඝනකාභයක නම් මම ඔන්න ඔක ඇඳලා බලන්න එහෙම නැත්නම් ඝනකාභයක පරිමාව හොයන්න තියෙන්නේ අපිට ඒකාකාරී ඝනවස 10 පන්තියේදී ඝනකාභ ඝනක ඊට පස්සේ සිලින්ඩර සහ ත්‍රිකෝණාකාර හැඩැති ප්‍රිස්ම මේ හතරෙම පරිමාව හොයන්න තියෙන්නේ 10 පන්තියේදී තියෙන ඒකාකාරී ඝන වස්තු පරිමාව හොයන්න තියෙන්නේ පතුලේ වර්ගඵලයේ ගුණ කිරීම උස ඔබ තමයි තියෙන්නේ එතකොට මේක 6යි පතුලේ වර්ගඵලයේ 6යි උස 1යි එහෙනම් ඝන මීටර 6යි හරිද එතකොට මේක කියනවා ජලය ගලා යන ළණකින් මිනිත්තු 30කදී හරිද මිනිත්තු වලට ලීටර වලින් හොයන්නද එහෙනම් මේක ලීටර වලින් හොයන්න කිව්වහම ඉස්සෙල්ලම ලීටර 6000යි එතකොට මේක ඝන මීටරයකට ලීටර 1000යි එතකොට මේ ඉන්නේ 30කදී අපිට කියන්නේ නලයෙන් ගල ජලය ගලා යන සීතුතාවේ මිනිත්තු වලට ලීටර මේ තියෙන මිනිත්තු 30කට එහෙනම් මේක මිනිත්තු වලට ලීටර කරන්න 6000 බෙදන්න ඕනි 30 මිනිත්තු 30කට නෙමෙයි තියෙන්නේ එතකොට 10ෙන් බෙදුවා 3ට 1යි 600ට 200 එහෙනම් මිනිත්තු වලට ලීටර 200 හරි මේක ඕනනම් මිනිත්තු වලට ලීටර කියලා ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් ඕක ප්‍රශ්නයක් නම් මිනිත්තු වලට ලීටර කියලා හරි මෙහෙම ලියන්නත් පුළුවන් කැමති විදිහට යන්න පුළුවන් හරිද එතකොට මේකේ ලකුණු යන්නේ ලීටර 6000ට 1යි මිනිත්තු වලට ලීටර 1යි මේක තමයි ලකුණු
right? හදවන තියවා හදා ගන්න. ඊළඟ ගන්න. ඊළඟ ගන්න පොඩි ගැටලුවක් තියෙනවා නේද? මැදට මොකක් දාගෙනද ඔයාලා හැදුවේ? කවුරුහරි කතා කරලා කියන්නේ. ඊළඟ ගන්න. මංගල් තියෙන පේපර් එකේ මංගල් තියෙන ඔයාලට පේපර් එක දෙකයි. A වර්ග B 3යි බෙදීම AB බෙදීම 9 වර්ගේ මෙන්න මෙතන තියෙන බෙදීම ලකුණු right එතකොට මේක හදන්න ගියාම 2යි A වර්ගය B බෙදීම 3 මේ බෙදීම ලකුණ පරස්පරයට ගියාම බෙදීම ලකුණ ගුණ කිරීම වෙනවා එතකොට මෙයා 9 ගුණ කිරීම 9 AB දැන් පුළුවන් 3ට 1යි මේකට 3යි මේ A වලට 1යි එතකොට මෙතන A වර්ගයන්නේ තියෙන්නේ A වර්ගයක් කියන්නේ එකක් විහිද වල ලියාගත්තොත් ඔයාලා ඕන නම් දෙසින් එහෙම නැත්නම් කවන්නෑ මේක එතකොට A ඉතුරු වෙනවා මෙන්න B ට බෙදලා යනවා එතකොට මේක ඉතුරු වෙන්නේ 2යි A ඉතුරු වෙනවා මෙතනින් 3 වරක් 9 ඉතුරු වෙනවා අනිත් මොකක් ඉතුරු වෙන්නේ එතකොට දෙවරක් 3 6යි 6 වරක් 9 54යි A එතකොට ලකුණු යන්නේ ළමයි right ලකුණු යන්නේ මේකේ පරස්පරයට 1යි උත්තරේට 1යි පරස්පරය හදා ගන්නකොට 1ක් යනවා එතකොට ලකුණු දෙක යන්නේ එහෙම එතකොට ඒ ලකුණු දෙක මෙති right ඊට පස්සේ පස්වෙනි ගාන රූප සටහනක් තියෙනවා එතකොට මේ රූප සටහනේ තියෙන්නේ අර්ධ වෘත්තයක් එතකොට මෙතන කේන්ද්‍රයේ තියෙනවා O කියලා ඒවා බැලු බැලමඩ පේනවා මෙයා අර්ධ වෘත්තයක් වෙනකොට මෙන්න මේ අංශක 90යි එයා අංශක 90 හොයා ගන්නකොට එක ලකුණක් හම්බ වෙනවා හරිද ඊට පස්සේ මෙයා 8යි මෙයා 6යි දැන් ඔයාලට පේන්න ඕනේ මේක පයිතගරස් නෙමේ යන්නේ එතකොට ඕන නම් පයිතගරස් දාගන්න නැත්නම් උත්තරේ ගැනීම ගන්න මෙයා AB වර්ගය AB වර්ගය එතකොට AB 10යි පයිතගරස් පයිතගරස් සාමහරි ඔක් කියන්නේ AB දිග හොයන්න කියලා එතකොට සෙන්ටිමීටර් 10යි සෙන්ටිමීටර් 10ට එක ලකුණු දෙක හම්බ වෙන්නේ ඒකට ග්‍රහණ හදන්න නැතුව අතන 90 ලකුණු වල තිබුණත් එක ලකුණක් හම්බ වෙනවා දැන් මේක ලකුණු දෙකේ ගානක් නේ එතකොට පයිතගරස් සුළු කරලා තියනවා නම් හොඳයි සුළු කරලා තියන්න එහෙම සුළු කිරීමේ අවශ්‍යතාවයක් මේකේ නැහැ ඊට පස්සේ 6 වෙනි ගාන 6 බෙදීම x එකතු කිරීම 1 සමයි 4යි මේක භාග සහිත සමීකරණයක් නේ භාගසහිත සමීකරණයක් නම් මම උගන්ලා තියෙන්නේ භාගය නැති කරගන්න. ඒ කියන්නේ මේත් එකයි මේත් එකයි එතකොට මේ x වලින් ගුණ කරන්න. එක්ක x වලින් ගුණ කරලා හදන්න. එහෙම නැත්නම් දැන් මම දන්නවා ඔයාලා ඔක්කොම හදලා ඇත්තේ. ධනයකට ඍණ එකක් දාලා මේකනේ හදලා ඇත්තේ. එතකොට 6 වෙනිදී මේක සමානයි 3යි. දැන් ප්‍රතිලෝම ගණිත කර්මණයට ගියාම 6 සමානයි 3යි x. දැන් 3ෙන් බෙදුවාම එතකොට x සමානයි 2. x සමානයි 2ට ලකුණු 2 දෙනවා. x සමානයි 2ට ලකුණු 2 දෙනවා. right ඊළඟට ගණන් දීලා දෙන්නේ මෙහෙම. ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. මේ දෙක සමානයි කියලා දීලා තියෙනවා. මෙයා 50යි කියලා දීලා තියෙනවා. මෙයා x. එතකොට මේ දෙක නම් සමානයි කියලා දීලා තියෙන්නේ මේ දෙක. හරිද එතකොට මෙයා x මෙයා y දැන් xy හොයන්න ගන්නවා නෑ මම දැන් මේ ත්‍රිකෝණය දිහා බලුවා මෙයාට මෙයා සම්මුඛයි එහෙනම් x සමානයි 50 සමදේපාද සමදේපාද ත්‍රිකෝණ ඊට පස්සේ එතකොට මෙයා 50යි දැන් තියෙන පාදයක් දික් වීම ඡායදෙන බාහිර කෝණ එහෙනම් මෙයා 100යි y සමානයි 100යි ඒක
ත්‍රිකෝණයක පාදයක් දික් කෙරේ. මේක හොඳට මතක තියාගන්න. දැන් ප්‍රශ්න දෙකක් අහලා තිනවා. ඒ නිසා උත්තර දෙකක් එනවා. එතකොට උත්තර දෙකට ලකුණු දෙක යනවා. දැන් ඕකේ මේ හේතු ලියා නැතිනම් හොඳට මතක තියාගන්න. සමහර අවුරුදු වල සාමාන්‍ය පෙළ පේපර් එකේ කිව්වා හේතු ලියා නොමැතිනම් ලකුණු නොදෙන්න කියලා. හේතු ලියා නොමැතිනම් ලකුණු නොදෙන්න කියලා කිව්වා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ. ඒක නිසා මම මේ වෙලාවේ ලකුණු දෙන්නේ නැහැ. මේ හේතු දෙක නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. හරිද? එතකොට උත්තරේ x 50යි y 100යි. මෙහෙම තිබුණා නම් කාගේ හරි උත්තරයක x 50යි y 100යි. ඒක හදලා තියෙනවා කියන්නේකෝ. මේක එකතු කරලා අඩු කරලා ඕනේ දේ හදලා තියෙනවා කියන මේ උත්තරය ඇවිල්ලා කියන්නේකෝ. එතකොට හරි ලකුණු නැහැ. हेतु अवश्य मंकन समहर कारण मंकन समहर कारण रतुपैन मार कर मिस्किन मंकिया हेतु दक्वा नमेना लखन नुदेन एवं रतुपैन लिया गण गण हेतु दक्वा नमेना लखन नुदेन की रतुपैन लिया गण हिमारे लखन देना पॉइंट मन देना එතකොට ඒක රතු පෑනෙන් ලියාගත්තාම අවසාන දවසේ ශීඝ්‍ර පුනරීක්ෂණයක් යනකොට ඒව තමයි වැදගත් වෙන්නේ. හරිද? මේක නර්තනය. ඊට පස්සේ මේක 120යි සංගීතේ. ඊට පස්සේ ඔන්න මෙතන ලියලා තියෙනවා මේක නාට්‍ය, මේක චිත්‍ර. එතකොට හරි. අපි යම් දැන් මොකද මේ කියන්නේ කියලා පන්තියක ළමුන් කාණ්ඩ විශේෂ තෝරාගෙනලතරතුරු මේ වඩපස්තාලෙ නිරූපණය කෙරේ. ඒක අපිට පේනවා. නර්තනයේ තෝරාගත් ළමුන් ගන්නේ 9යි. ආ මේක 9යි. එතකොට මේක 9 නම් මේ 90යිනේ. සියලුම දෙනා ටක් ගාලා එන්නෝනේ. සියලුම ළමයි ගාන 9 වරක් 4. අයි මේක මේ එතකොට 9 වරක් 4 36. මේක 90යි. එහෙනම් ඔක්කොම ටික 4යි. ඊට පස්සේ සංගීතය අහුවත් අපෙන් බලන්න සංගීතය තෝරාගත් ළමයි ගන්න සංගීතය දැන් මෙතනින් යන්නත් පුළුවන් ඕනනම් මෙතනින්ම යන්නත් පුළුවන් මොකද මේ 90න තියෙන්නේ මේ 120ත්නේ මං කරන්නේ ඩක් ගාලා 9 3න් බෙදලා 4න් ගුණ කරනවා මං ගන්න හැටි එහෙම ඇයි 9 3න් බෙදලා 4න් ගුණ කරන්නේ නම්ේ 3න් බෙදලා 4න් ගුණ කරන්න හේතුව තමයි මේ බලන්නකො 90ට 9යි නම් 120ට කීයද මෙන්න මේකනේ හොයන්න ඕනේ. ඒතකොට මේක හොයනකොට මේ 10න් බෙදුවා. ඒතකොට 3 වරක් 3යි 3 වරක් 4යි. නවනාලන මහත්තයනි මේ 3න් බෙදලා 4න් ගුණ. ඒක එක මේක මම 30කට හෙව්වා කියන එකයි මේ මං කරේ. මං කරේ මේ දෙකේ 90යි 120යි 90 120 महापदु साधक 30 90 120 महापदु साधक 30 එන් සම වණ්ඩක් ගාලා 30කට හෙව්වා 90කට 9 නම් 30කට 3යි මේ එහෙනම් මේවා 30 ඒවා 4යි මේ තියෙන්නේ මේ ඒකට හැදුවේ එතකොට දැන් මේක සලු කරාම 3යි 3 වරක් 4 12 හරිද මේකේ මම දැන් මේ මේක ලියනවාට එක ලකුණයි 12ට එක ලකුණයි ලකුණු දෙක right පැටලෙනවා නම් අහන්න ඕන දේවල් තියෙනවා නම් අහන්න මූල 12 සඳහා වඩාත්ම සුදුසු වගේ කුමක්ද එතකොට මේක මේ වගේ ගණන් නම් මම හදන්න ඕනේ නැහැ දැන් උත්තර දීලානේ තියෙන්නේ මූල 12 සඳහා වඩාත්ම සුදුසු වගේ කුමක්ද කියලා අහුවාම 12ට ආසන්නම තියෙන්නේ 12.96 නේ නෝ 12ට ආසන්නම තියෙන්නේ 12.96ද 12.26ද 11.54ද දැන් ඒක හොයන්නේ කොහොමද දැන් 12.96 12.26ට වඩා ඈත බව පේනවනේ එතකොට ඒක නිසා ඒකත් ඇරියි එතකොට එහෙනම් 11.56 12.26 අතරින් ගන්න ඕනේ 12න් අඩු කරනවා එකට ගාලා මීටර වෙන්න ඕනේ මීටර වෙන්නේ නැත්නම් මම මේකට ගියා 11.56 එතකොට 4යි මෙතන 9 9 5 4යි එතන මෙතන මේ 0.4 4ක් ඈත. එතකොට මෙතන තියෙන්නේ
දොළහයි දශම දෙකයි හය තියෙන ඇහැට පේනවා දෙකයි හයයි ඇත එතකොට මේක ළඟ එහෙනම් උත්තරේ තුනයි දශම හයයි ළඟ එක තමයි මේ හේතුව එතකොට මේකට ලකුණු දෙකම දෙනවා කවුරු හරි ළමයෙක්ගේ උත්තරේ තියෙනවා නම් හරිද උත්තරේ 3.6 නැතුව කවුරු හරි දාලා තියෙනවා නම් 12.26 කියලා මේක ඒ උත්තරේ වැරදි ඒ උත්තරේ වැරදි හැබැයි මේකට එක ලකුණක් හම්බෙනවා ඒ කියන්නේ යාගේ තෝරා ගැනීම හරි ආසන්නයක අපි තෝර ගන්න ඕනේ ඒ තෝරා ගැනීම හරි ඒ නිසා මේ එතන ලකුණක් හම්බ වෙනවා right ඉස්සරහට යන්න එතකොට දී ඇති දත්තස්රින් සමාන්තරාශ්‍රයේ x කෝණයේ විශාලත්වය දැන් මේව නම් ළමයි මම රූප සටහන අඳින්න ඕනෙත් නෑ ඔයාලත් එක්ක ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕනේ හින්දා මම මේක අඳිනවා දැන් මේක සමාන්තරාශ්‍රයක් විදිහට ගත්තාම මෙයා x ගත්තා නම් මෙයා x ඇයි එයා x උනේ සම්මුඛ කෝණ සම්මුඛ කෝණ හේතු නියම හිම උගන්ලා තියෙනවා එතකොට මෙයා 35යි දැන් මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. එතකොට මේ තුන දෙන 180යිනේ. එහෙනම් මෙයා 90 වෙනකොට x හොයන්න 90ෙන් 35ක් අඩු කරනවා. මේක හේතුව තමයි. ෂර්. ඔව් කියන්න. ෂර් කලින් එකේ 3.5 නේද? 3.5. 3.5 නේද මේක? මම තෝරගත්ත එක හරිනේ. තෝරගත්ත එකේ තියෙන 3.5. හරිද? ඒක තෝරගත්තේ දොළහයි දශම දෙකයි හයනේ දොළහයි දශම දෙකයි හය තියෙන තුනයි දශම පහයි හරි දැන් එතකොට මේකේ ත්‍රිකෝණයක කෝණ හරි ත්‍රිකෝණයක කෝණ එතකොට 10න් 5ක් 5යි එතකොට මෙතන 8යි 8න් 3ක් 5යි එහෙනම් x කියන්නේ 55යි එතකොට මේ වගේ ඒවා ඉදි දැන් ආයිත් මම එනවා අතෙන්ට හේතු නැත්තම් ලකුණු දෙන්නේ නැහැ ළමයි මේකට එක ලකුණයි හේතුව ලියනකොට එක ලකුණයි ලකුණු දෙක එක හේතුවක් හරි ලියලා තියෙනවා හේතු නැතුව තියෙනවා ලකුණු දෙන්නේ නැහැ මේක හරිනේ මම 12.26 හැය තෝරගත්තා මේක අර උත්තරේ තෝරගැනීමේ කතන්දරේ තිබුණා හරි දැන් ඊළඟ එක AB 14 නම් වර්ගඵලය මේක අඳින්න ඕනේ නැහැ රූපේ මම අඳින්න ඕනේ නැහැ නේ අර්ධ වෘත්තයක් තියෙන්නේ එහෙනම් භාගයයි 5r වර්ගය. එතකොට භාගයයි 5 කියන්නේ 7න් 22යි. අරේ කීයද? AB 14යි. එහෙනම් අරය 7යි. එතකොට මේන් 7ට බෙදුණා. මේන් 1යි 11යි. 11 7 77යි. මොනවාද? වර්ග සෙන්ටිමීටර්. ඒකකයේ අවශ්‍යයි. මේකට එක ලකුණයි. මේකට එක ලකුණයි. ලකුණු දෙක. right. ඊළඟට අපිට අසමානතාවයක් දීලා තියෙනවා 3x අඩු කිරීම 1 කුඩායි හෝ සමයි 5 කියලා. ඊට පස්සේ කියනවා අපිට ආයතකක් දීලා තියෙනවා x අවයවයක් වේ මේකෙන් කියන්නේ අවයවයක් වේ කියලා. මේකේ මේ ප්ලස් එකේ තාත්වික සංඛ්‍යා පාඩමේ කිව්වා. එතකොට මේක ධන මොකද්ද මේ මේක ඒක මේ ලකුණ ධන නිකිල කුලකේ එක ලියා ගන්න එතන රතු වැන්නේ ධන නිකිල කුලකේ මේ මේ ඉසත් ඩකුර වගේ තියෙන මේක ඉසත් නෙමෙයි ඉසත් ඩකුර වගේ තියෙනවා ඒක ග්‍රීක හොඩියක් උනා එතකොට ඒක ප්ලස් එක ධන නිකිල කුලකේ දැන් ඔයාලට මේක තිය සුදුසු අගයන් දෙයක් කියන්නේ කියන මේක විසඳන්න එතකොට 3x කුඩායි හෝ සමයි ඍණ එක ධන එක වුණාම 6ක් වෙනවා මොනනම් මේ පීවර් ලියා ගන්න ඊට පස්සේ 3න් බෙදුවාම දැන් මේවා ධනනේ ඒක නිසා සමානතාව මාරු කරන්න ඕනේ මෙන්න බෙදුවාම 2යි. හරිද? එතකොට මෙතන බලන්නකෝ 3ෙන් බෙදුවාම මට බෑනේ මම බලාගෙන ඉන්නේ නිදි දෙකේ. හරිද? දැන් එතකොට 2යි. එතකොට 2 2 ගන්න පුළුවන්, 1 ගන්න පුළුවන්. බිංදුව ගන්න පුළුවන්ද? බිංදුව ගන්න පුළුවන්ද? බෑ. ඇයි? ධනනි කියලා කුල කියලා කියන්නේ කියලා. ලකුණු 2. අන්න එහෙම හැරලා ඉන්න. right ඊළඟ එක මේවා ඊළඟ ඒවා වගේ සාකච්ඡා කරන්න මොන්නේ මම බීට පමණක් නෙමෙයි දීන්නේ බීට පමණක් කියන්නේ a' බීට පමණක් කියන්නේ a' a'
එතකොට පමණක් කියන එක ගත්තාම ඒ දැස් ඡේදනයේ වී ඕනනම් මේකට 1 2 3 දාගෙන 1 2 3 4 දාගෙන ගන්න පුළුවන් හරිද ඒක ලකුණු 2 හෝ බිඳුවයි 2 හෝ බිඳුවයි මේ ඊළඟ ගන්න ඔන්න බලන්නකො මේ කියනවා A B C D හා P Q R S සමචතුරස්‍ර දෙකක් කියලා දැන් ඔන්න ඔතන තමයි ගාන ඔයාලා පටලව ගත්තා නම් පටලව ගත්තේ දැන් මේක මේක තියෙනවා A B C D සමචතුරස්‍ර දෙකක් කියලා එහෙනම් මේ හතර සමානයි හරිද ඊට පස්සේ මෙතනින් මෙහෙට දාලා මෙහෙම දාලා ඉවරලා ආයෙත් සමචතුරස්‍රයක් ඇඳලා තියෙනවා මෙහෙම එතකොට මේකත් සමචතුරස්‍රයක් එතකොට මේකයි 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 සමානයි හරිද එතකොට මේවා අංශක 90යි ලකුණු කරන්න වෙනවනේ සමචතුරස්‍රයක් කිව්වහම එතකොට මේවා අංශක 90යි හරිද ඊට පස්සේ ඔන්න මෙතනින් මෙහෙම දාලා තියෙනවා රූපේ දැන් කියනවා මෙයා මොකද්ද A P Q R හරිද දැන් අපිට කියනවා P A B සමචතුරස්‍ර දෙකක් කියපෙක් ගත්තා සමානයි D A R P A B මෙන්න මේ කෝණය සමානයිලු හරිද බලනකො D A R මෙන්න මේ කෝණය හරිද ඒක වෙන පාටකින් වන්නම් මම ලකුණු කරේ ඒක දත්ත ලකුණු කරාම හරි මේක වෙන කරු පාටින් ලකුණු කරාම මේ කෝණය මේ කෝණය සමානයි කියලා right දැන් අපිට කියන්නේ A B P කොහේ A B P A හොඳට බලන්න A B P මෙන්න මේ ත්‍රිකෝණය. හරිද? සහ A D R A හරිද D R දැන් ත්‍රිකෝණ දෙක අතරම ප්‍රශ්න කරන්නේ මේ තනිරත් තනිරත්. ඉරි දෙකක් ඉරි දෙකක්. මේ කෝණේ මේ කෝණ. මොකක්ද අවස්ථාව? සරලව කිව්වොත් කියන්නේ කිව්වොත් පාකෝප දැන් විභාගයේදී පාකෝපා කියන ලිවට ලකුණු දෙනවා. ඒකදී මේ සාමාන්‍ය පෙළ තියෙන කේස් එක. මොකද ලියලා ඇති දැන් මම ගන්නවා ඉතින්. එහි DR පාදයට සමාන පාදයක් නම් කරමු. DR. DR කියන්නේ මෙන්න මෙයානේ. එතකොට DR කියන්නේ මෙතන තියෙන්නේ හොඳට බලන්න මේ තනි ඉරක් ගහපු මේ මේ පාදයේ නෙමෙයි ඉරි දෙකක් ගහපු පාදයේ නෙමෙයි අනිත් එක. තනි ඉරක් ගහපු පාදයේ නෙමෙයි ඉරි දෙකක් ගහපු පාදයේ නෙමෙයි අනිත් එක. බැලු බැලමුද කාට හරි පේනවා BB කියලා. හරිද? බැලු බැලමුද මේස් දෙකෙන් පේනවා. අයි මේක තනි ඉරක් මේක තනි ඉරක්. මේක ඉරි දෙක මේක ඉරි දෙක. එතකොට ඉතුරු පාදයේ තමයි මේක. අනුරූප පාද BB. ලකුණු දෙකේ එක එක යනවා. එකේ හදන දෙයක් නැහැ. හරිද? ඊට පස්සේ එක ලකුණු දා ගන්න. මේ රූප සටහන දීලා තියෙනවා. මෙයා A B P right? A හා B තිරස් මට්ටමේ ඇති ස්ථාන දෙකක්. ඒක තියෙනවා. බී හේදි ගොඩනැගිල්ලේ පී කවුලුවකින් ආ බී වල ගොඩනැගිල්ලක් තියෙනවා ඒක සිරස් ගොඩනැගිල්ල පී කියන්නේ කවුලුවක් හරිද ඒ දෙස බලයි ආ මේකේ ඉන්න කෙනෙක් මේක දිහා බලනවා හරිද එතකොට මේකේ ඉන්න කෙනෙක් බලන්නේ බලන්නකො පී කවුලුවකින් ඒ දෙස බලයි එහෙනම් මෙතන ඉන්න කෙනාගේ ඇස් මට්ටම දාගන්න ඕනේ දැන් අපි දැන් බලයි කියනකොටම මේක ඇස් මට්ටම හරිද බලයි කියනකොටම බලනවා නම් ඇස් මට්ටම තියෙනවා දී යටි තොරතුරු ඇසුරෙන් පී සිට බැලුව විට දැන් බලනවා ඇස් මට්ටම අපි ලකුණු කරා ඒ පෙනෙන අවරෝහණ කෝණය 42යි හා ඇස් මට්ටමේ ඉඳලා පහළට හැදෙන කෝණය 42යි ඇස් මට්ටමේ ඉඳලා පහළට හැදෙන කෝණය 42යි රූප සටහනේ ඒ ලකුණු කර tan 42 සඳහා පාදවට සම්බන්ධය ලියන්න tan 42 දැන් මෙයා ඇස් මට්ටම නම් මෙයා ඇස් මට්ටම නම් මේ දෙන්න සමාන්තරයි කියලා අපි ඉගෙන ගත්තා
එහෙනම් මේක 42යි. එතකොට මෙයා මේක 42 කරනකොට මෙයා කරන්නේ සම්මුඛ පාදේ බද්ධ පාදේ. tan කියන්නේ සබ. එතන සම්මුඛ පාදේ කීයද? කවුද? b p. බද්ධ පාදේ කවුද? a b. right. මේ කෝණේ 42 දාගෙන ඉන්නවා කට්ටිය. ලෝකෙදී විභාගෙදී අපි අත්විඳින දෙයක්. ත්‍රිකෝණමිතිය සහ පරිමාණ රූප උගන්වනකොට පළවෙනියටම කිව්වේ ආරෝහණ සිරස්තලයේ පරිමාණ රූපයක් කිව්වොත් පළවෙනියටම කිව්වේ ඇස් මට්ටම ලකුණු කරගන්න කියලා. ඇස් මට්ටම ලකුණු කරගත්තා නම් ඔය වරද වෙන්නේ නැහැ. ඊළඟ ගානේ අවුලක් තියෙනවා. ඊළඟ ගානේ අවුලක් තියෙනවා. න්‍යාස දෙක පේන්නේ මෙන්න ඒ න්‍යාසය හරිද ඒ න්‍යාසයේ තියෙන්නේ 2 3 මට පේන විදිහට නම් හරිද B න්‍යාසයේ තියෙන්නේ 2 3 දැන් කියන්නේ 2යි A ගුණ කිරීම B සර්ණ ඉස්සෙල්ලාම යන්න ඕනේ 2යි A න්‍යාසයට. එතකොට 2යි A න්‍යාසය කියන්නේ 4යි 6යි. දෙකෙන් ගුණ කරා. එතකොට B න්‍යාසය 2යි 3යි. ඒ දෙ කියන දේකුත් නැහැ නේද? කීයයි කීයයි ගුණ කරන්නේ? කියන්න. පළවෙනි බේලිය පළවෙනි තීරු. එතකොට 4 2 පළවෙනි බේලිය පළවෙනි තීරු. හරිද? පළවෙනි බේලිය දෙවෙනි තීරු. 4 3 හරිද? දෙවෙනි බේලිය පළවෙනි තීරු. එතකොට 6 2 හරිද? 6 3 මේ තියෙන පළවෙනි බේරිය මේ තියෙන දෙවෙනි මේ තියෙන පළවෙනි තීරුව මේ තියෙන දෙවෙනි තීරුව මේ තියෙන පළවෙනි බේරිය මේ තියෙන දෙවෙනි බේරිය. උතර 4 2 8යි 4 3 12යි 6 2 12යි 6 3 18. ඔන්න දෙකයි AB න්‍යාසය. දෙකයි ඒ න්‍යාසය හොයාගන්න. දෙකයි මේකට එකයි දෙක. මෙච්චර ලොකු ගණන් ලකුණු දෙකකට දෙන්නේ නැහැ. නමුත් ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ හොඳේ. මේක නම් මං ඒක ප්‍රශ්න තියෙන එක මම ඔන්ලයින් නැහැ කොච්චර ගත්තද කියන එක ප්‍රශ්න තියෙන. මේ කේන්ද්‍රය ඕනම් හරිනේ එක ලකුණු දැම්මනේ. මේ කේන්ද්‍රය ඕනම් මෙයා අපිට පේනවානේ අංශ 90යි කිය. අර්ධ උත්තේ කොහොමද? අර්ධ උත්තේ කෝණේ. ඔන්න ලිව්වා. ඊට පස්සේ යනවා මෙතන තව රේඛාවකුත් තියෙනවා. ඉතින් අපිට පේනවා මේකයි 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 අර යන කිය. සමාන. OBC 30යි. මෙයා 30යි. මෙයා 30යි. එහෙනම් මෙයා 30යිනේ. ඒ සමදීපාදනේ. එතකොට එහෙනම් මෙයා 60යිනේ. හරිද? එතකොට මෙයා 60 නම් මේ දෙන්න 120යිනේ. දැන් මේ දෙන්නත් සමානයිනේ. එහෙනම් මෙයාත් 60යි. මෙයාත් 60යිනේ. මෙතනත් හොයාගන්න දෙනවා මෙයා 60යි කියලා ගානක් නැති වුණා. මෙයා 60 වෙනවා මේ දෙන්නගේ එකතුව. එහෙම නැත්නම් මෙයාගේ දෙගුණේ. හැමතිය දෙහිල යතයි. හරිද? එතකොට මෙයා 90 වුණ ගමන් මෙයා 30යි මෙයා 60යිනේ. එතකොට මෙයා 60 නම් මෙයා 60යි. ටක් ගාලා යන්න පුළුවන්. ACO අගේසය 60යි. එතකොට මේකට 1යි මේ මේ දැන් මේක 60 හොයා ගන්න මෙයා 30 හොයා ගන්න එපේ නේද? ඒ හොයා ඒ ඒ ඒ කෝණේ හොයා ගත්තට 1යි 2යි මේ හේතු ලියන්න ඕනි. හේතු ලියලා නැත්නම් ඒ ලකුණ දෙන්නේ නැහැ. ලකුණු දෙක දාන්න රවුම් ඇතුලේ. ඊට පස්සේ කියනවා මේ රූප සටහනකුත් දීලා තියෙනවා
එහාබින් මේ සිද්ධි ගැන ඔයාලා ඕනම් ගිහින් බලන්න. ස්වායත්ත සිද්ධි උගන්වනකොට මේ මම ඉගැන්වුවේ ඔය රූපෙමයි, කැටෙයි කාසියයි උඩ දාන එකමයි ගත්තේ. අරගෙන තමයි මම ඔය ස්වායත්ත සිද්ධි සඳහා සූත්‍රය හැදුවේ. එතකොට එහාබී ස්වායත්ත වේ. හරිනේ, ඒ හා බී සිද්ධි දෙක ස්වායත්තයි. ඒ කෝකුණත් එකයි බී කෝකුණත් එකයි ස්වායත්තයි. ඒ ඡේදනය බී, ඒ ඡේදනය බී මේක එකයිනේ තියෙන්නේ. එතකොට පී ඒ ඡේදනය බී 12න් එකයි. ඒකත් හරි. ඒ හා බී සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියන්නේ මොකද්ද? ඡේදනය අභිශූන්‍යයි කියන එක. මේක ඡේදනයක් තියෙනවා. එහෙනම් ඒක වැරදි. පළවෙනි දෙක හරි. දෙවෙනි අන්තිම එක වැරදි. දේවා ලියා ගන්න. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර කියන්නේ ඡේදනයේ අභිශූන්‍යය. ස්වායත්ත කියන්නේ එකක් වැටෙන එකට අනිත් එක බලපාන්නේ. කාසියේ මේ කැටෙන් හතර වැටෙන එකයි කාසියෙන් සිරස වැටෙන එකයි දෙකක්. ඒකට එකිනෙක බලපෑමක් නැහැ. හරිද? පතුලේ අරය හා උස එකක ආරු ආර් බෙගින්නු ඝන ඍජු සිලින්ඩරය. ඒක නිකන් මම අඳගත්තොත් මේ යකුරු දීලා තියෙන හින්දා පතුලේ අරය හා උස ඒකක. මේකත් පතුලේ අරයක් ආර්, උසත් ඒකක ආර්. හරිද? උස ඒකක ආර් බැගින්නු ඍජු සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වර්ග ඒකක 24ක් නම්. එතකොට වක්‍ර පෘෂ්ඨයේ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හරනේ 2πRH නේ. එතකොට 2πRH කියන්නේ 24යි. හරිද? එතකොට අපිට කියනවා ඒකක 24ක් නම් සිලින්ඩරයේ පතුලේ වර්ගඵලය සොයන්න. මේ පතුලේ වර්ගඵලයෙන් එතකොට දැන් මේකට ඕන නම් මම ආදේශ කරොත් 2 phi r මේකත් r නේ, hr නෙමෙයි, සමානයි 24යි. එතකොට 2 phi r වර්ගය සමානයි 24යි. මම phi ට ආදේශ කරේ නැත්තේ ඇයි කියලා? මේ පතුලේ වර්ගඵලය, පතුල වෘත්තය. එන පතුලේ වර්ගඵලය මේ දින් phi r වර්ගය. එහෙනම් 5R වර්ගය සමානයි 24 දෙකින් බෙදෙන 12. right? දැන් මේක 7න් 22 දාගෙන එහෙම හදන්න ගියාම ආත් නැහැ. දීලා නැහැ. පතුලේ වර්ගඵලය හොයන්නේ කොහොමද? පතුලේ වර්ගඵලයේ වෘත්තයක්. ඒක 5R වර්ගය වෙන්නවා. ඒක නිසා තමයි මේ මෙතෙන්ට මම සුළු කරන්නේ නැතුව ආදේශ කරගෙන ගියේ. එතකොට මේක වර්ගය 1ක. එතකොට මේක දෙක හම්බ වෙනවා එතනට. හදන්න නැත්තම් හදන්න. මම දැන් උත්තර පත්‍ර ආවහම මම ওই ටික බලන්න ඕනේ. මේ වගේ ඒවා කවුද අල්ලන්නේ කියලා. මේවා කොච්චර සරල ගණන්ද. හැබැයි ළමයි හදන්නේ. පළමු පදය ඒ කියන්නේ A 3න් 2යි. පොදු අනුපාතය ඒ කියන්නේ R 2න් 1යි. ඌ ගුණවත් ශ්‍රේණියක තුන්වන පදයේ සොයන. මේක දැන් මගේ යෝජනාව තුන්වෙනි පදේ මෙහෙම හදන්න පුළුවන්නේ. 3න් 2යි. එතකොට මේකෙන් ගුණ වෙන්න එපා. 3න් 2 ගුණ කිරීම 2න් 1යි. එතකොට මේක 2ට 2 බෙදුනහම 3න් 1යි. ඊට පස්සේ 3න් 1 ගුණ කිරීම 2න් 1නේ. එතකොට 6න් 1යි. මේ තියෙන්නේ පළවෙනි පදේ, මේ තියෙන්නේ දෙවෙනි පදේ, මේ තියෙන්නේ තුන්වෙනි පදේ. කොහොම හදන්න පුළුවන්? Something is better than nothing. නිකන් ඉන්නවට වඩා ඒක හදන එක හොඳයි. හැබැයි මෑතක ඉඳලා මේ දුන්නේ නැහැ මේ ඔහොම හදන ඒවට. මෑතක ඉඳලා මෙහෙම හදන එකට දුන්නේ නැහැ. පොදු අනුපාතයෙන් හොයලා සූත්‍ර ආදේශ කරන්නම වුණා. ඒක නිසා තුන්වෙනි පදය මේකට මේක හදලා තියාගන්න පැත්තකින් ඒක හරි. නමුත් මේකෙන් හදන්න වෙනවා. 3න් 2 ගුණ කිරීම R කියන්නේ 2න් 1යි. දෙකෙන් එකේ එතකොට n කි මේ කියන්නේ තුන්වෙනි පදේනේ. තුන අඩු කිරීම එක. එතකොට මේක සුළු කරාම 3n 2යි. තුන අඩු කිරීම එක 2යි. 2යි නේද? එතකොට 1 වර්ගය 1යි. 2 වර්ගය 4යි. එතකොට මේක 1යි මේක 2යි. තුන වර 2 6යි. 6n 1යි. මේකට ලකුණු දෙන්නේ නැහැ. හරිද? මේකට ලකුණු දෙන්නේ නැහැ. මේක ආදේශ සූත්‍රයට ආදේශ කරනවට එකයි, උත්තරයට එකයි, ලකුණු දෙක.
සූත්‍ර භාවිතයෙන් හදන්න කියලා තමයි මේ මෑත ඉතිහාසය තුළ කිව්වේ. ඒක නිසා දැන් අපි ඉස්සර ඉගෙනුවා මෙහෙම හදන්න. මොනවා හරි කරන්න බැරි නම් එහෙම හරි හදන්න කියලා. ඒ වෙනකට දැන් ලකුණු දෙන්නේ නැහැ. මම මේ මන රූප සටහනම ගත්ත පොතේ තියෙන මේ පේපර් එකේ තියෙන දුරට දැන් ඒක හදන්න ගියාම බලන්න මොකද වෙන්නේ කියලා. හරිද? මෙයා A B C D E දැන් අලුත් යෝජනාවක් තියෙන ඒක මම විභාගේ ලං වෙලා කියන්න. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අංශක ගණන් ඇහුවාම මොකද්ද වෙන්නේ කියලා. හරිද? A B C කෝණය 135යි කියන. මෙයා 135යි. දැන් බොහෝ දේවල් මේකේ කරන්න පුළුවන්. මොනවාද බොහෝ දේවල් මේකේ කරන්න පුළුවන් කියන්නේ? දැන් ඔයාලගේ රූප සටහන ඔයාලා බැලුවා නම් හරියට දැන් මේක මම නම් ඉගෙනුනේ රූප සටහන අඳින්නනේ නේද? රූප සටහන අඳින්න ඉගෙනුවා නම් මෙන්න මේ හොඳට බලාගෙන ඉන්න. හරිද? මේ මෙන්න මේ AB කියන ලක්ෂ දෙක ගත්තාම හරිද? AB CD වෘත්තයක් උඩනේ තියෙන්නේ. බැලුව බලමුද? එතකොට මෙයා මම මේ කළු පාටින් ඇඳපු කෙනා වෘත්ත චතුරස්‍රයක්. මම මේක මම හිතුවනාවට හදනවා. එතකොට මෙයා 135 නම් මෙයා හොය තැහින් ටක් ගාලා නේද? 180න් 135ක් අඩු කරා. මට හිතන දේවල් මම මේ කරනවා. 10න් 5ක් 5යි 7න් 3ක් 4යි. එහෙනම් මෙයා 45යි. හරිද? රයිට්. එයා 45යි. ඔන්න එයාව ගත්තා. ඊට පස්සේ දැන් ඔයාලට පේන්න ඕනේ මෙයා x නම් මෙයා x. ඇයි? ඇයි එයා x වෙන්නේ? එකම ඛණ්ඩයේ කොහොමද? නේ? හරිද? දැන් මේ රූප සටහන රේඛාවෙන් රේඛාව අඳිනකොට මේක බලාගෙන හිටියා නම් හරි මේ. එතකොට මෙයයි මෙයයි එකම ඛණ්ඩයේ කොහොමද? රයිට්. ඊට අමතරව මේ දෙන්න සමාන්තරයි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙයා මෙහෙම ගියාම මෙයා 80යි. දැන් එතකොට මෙයා 80යි. ඇයි ප්‍රතිමුඛ කෝණ? දැන් ඔන්න හේතු ටිකක් ගියා. එකම ඛණ්ඩයේ කෝණ ගියා. ඒවා පැත්තකින් ලියන්න. හරිද? ඊට පස්සේ ගියා ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ ගියා ඒකාන්තර කෝණ. මොකක් හරි හේතු දෙකක්වත් ලියලා තියනවා. ඒකාන්තර කෝණ. ඒවා හදන්න දේවල් තිබුණ නෑ නේද? ලියන්න විතරයි නේද තිබුණේ. ඊට පස්සේ ගියා ත්‍රිකෝණයක කෝණ. දැන් 80යි 45යි x වලින් පුළුවන්. 80යි 45යි එකතු කරාම 125යි. 180න් 125 අඩු කළාම 10න් 5ක් 5යි 7න් 2ක් 5යි 55යි. ඔයිට වැඩිය බොහෝ ක්‍රම තියෙනවා. මම මට යන්න පුළුවන් ලේසිම තැනින් ගියා. හරිද? මම මට යන්න පුළුවන් ලේසිම තැනින් ගියා. ඔයාලා කැම තැනකට යන්න. අනිත් එක මේ වගේ ගානක් හදනකොට දැන් මේ වගේ ගානක් හදනකොට මේ දීපු දත්ත තියෙනවනේ. දත්ත දෙන්නේ ගාන යන්න. දත්ත දෙන්නේ ගාන යන්න. ඒක නිසා දීපු දත්ත වලින් රින් ගන්න. මං රින්ගු 135. එතකොට 135 රින්ගු වහම එතනින් යන්න පුළුවන්. එතනින් දාගෙන ගියාම ගාන එනවා. එහෙම නැත්නම් මොකවාම කරන්නේ නැතුව ඔය අංශක 55 ගන්න පුළුවන්. කිසිම දෙයක් කරන්නේ නැතුව මේ රූප සටහනේ මොනවම හොයන්නේ නැතුව අංශක 55 ගන්න පුළුවන්. ඒක විභාගයට ඔන්න මෙන්න කියලා තියෙදි කියා දෙන්න. ගාන හදා ගන්න බැරි වුණොත් විතරයි. ඒතර මොකද අංශක 55 විතරක් දැම්මොත් ළමයි අංශක 55 විතරක් දැම්මොත් අපිට එක ලකුණේ නම් වෙන්නේ. පොඩි වෙලාවට ලකුණු දෙකම දෙන්නත් පුළුවන්. මේ 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 ටිකනේ ඉතුරු ලකුණ හම්බ වෙන්නේ. ඒතකොට දැන් ඔයාලට මම අංශක 55 ටක් ගාලා හොයාගන්න ඉගැන්නුවොත් වෙන්නේ මොකද්ද? ඔයාලා එක ටක් ගාලා හොයාගන්න. ඒක නිසා මම ඉතින්ට එන්නේ. විභාගයට ඔන්න මම කියලා දෙන්න කියලා දෙන්නම්. විභාගෙදී ඒක හොරගන්න බැරි වුණොත් විතරක් මේ කරන්න වැඩක් විදියට. ඔන්නේ රූපේ දීලා තියෙනවා. AB සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. හරිද? අනුක්‍රමණය හොයන්න තියෙන ලේසිම ක්‍රමය තමයි
මම ඔයාලට රෙජිස්ටර් කරලා දැනලා තියෙනවා. හරිද? අනුක්‍රමණය හොයන්න තියෙන එක ක්‍රම තියෙනවා. හොයන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේක. මේ ත්‍රිකෝණය හදන්නේ. එතකොට මේක 2යි මේක 4යි එහෙනම් මේක 2යි. එතකොට මේක බිංදුවයි මේක 1යි එහෙනම් මේක 1යි. මේක y දුර. මේක x දුර. අනුක්‍රමණය කියලා කියන්නේ එන්නේ x y දුර බෙදීම y දුර බෙදීම x දුර. එතකොට 2 බෙදීම 1යි අනුක්‍රමණය 2. එතකොට යා ධනදරෙන්නද කියලා හොයාගන්නේ මෙන්න මේ කෝණය. ධනදරෙන්නද කියලා හොයාගන්නේ මේ කෝණය. මේ කෝණය සුළු කෝණය. මේක සුළු කෝණයක් නම් අනුක්‍රමණය ධන. ඔක අනිත් පැත්තට තිබුණා නම් මෙහෙම මෙයා මහා කෝණයක්. ඒකත් උතනම ඇඳලා දාගන්න. මහා කෝණයක් අනුක්‍රමණය ඍණ. එහෙනම් මේක ධන 2. මෙතෙන්ද ලහුන් 2ම. අන්තකණ්ඩේ දිහා බලගෙන උත්තර ලියවනා. ඒකත් ඕනනම් ওই රූපය තමයි ලකුණු කරගන්න. ඕකෙම ලකුණු කරගන්න රත පෑනෙන්. මේ තියෙන්නේ මෙතන කැපෙන දැන තියෙන්නේ අන්තකණ්ඩේ. ඒවා මතකයේ සඳහා තියාගන්න. සමීකරණය වෙන්නේ එතකොට y සමානයි m කියන්නේ එතකොට 2යි. 2යි x අන්තකණ්ඩේ දර 2. සමීකරණය තෝරන්න ලියන්න. අනුක්‍රමණයයි අන්තකණ්ඩේනි යා. පැටලෙනවා නම් අහන්න. මම ටක්ටක් ගාලා යනවා. මේක දිහා බලපු ගමන් පේනවා. හරිද? PQ ත්‍රිකෝණයේ PQ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය x. හරිද මේ තියෙන්නේ? එතකොට දැන් මේ වළල් මැවිලා පේනවනේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය. ඊට පස්සේ දැන් අපිට STR ST සමාන්තරයි QR. එතකොට මේ තියෙන්නේ. ආ මේ දෙන්න සමාන්තරයි. මේ දෙන්න සමාන්තර වන ගමන් ළමයි මෙයි මේ සමාන වෙනවා. මෙයා පහ වෙනවා. හරිද? ටග්ගල් දාගත්තා. ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 30ක් නම්. දැන් ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 30යි. හරිද? PQR ත්‍රිකෝණය. එතකොට ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 30යි නම් ඔන්න හොඳට ගන්නකො. හොඳට අහන්න. මේ ත්‍රිකෝණයේ පරිමිතිය වටේ දිග මේ මේ මං පළු පෑනෙන් යන ටික මේ වටේ දිග 30යි. හරිද? එතකොට මේකට 10ක් ගියාම එහෙනම් මෙන්න මේ PQ PQ + PR මේක 20යිනේ. ඒ ත්‍රිකෝණයේ පරිමිතිය කියන්නේ වටේනේ. ඒක 20යි. එතකොට මේ දැන් මේ කෑල්ල දෙකට බෙදලා. මේ කෑල්ලත් දෙකට බෙදලා. හරිද? එහෙනම් මේ මේ කෑල්ලයි මේ කෑල්ලයි ගත්තාම 20ෙන් භාගය 10යි. ඒ කියන්නේ මේ කෑල්ල මම මෙයාට x කියලා ගත්තොත් මෙයාට y කියලා ගත්තොත් x + y 10යි. ඒ භාගය ඉන්නේ කියයි කියයි කියන අපි දන්නේ නැහැ. හැබැයි භාගයයි කියලා පේනවනේ මේකෙන් භාගය කියලා මේකෙන් භාගය කියලා. එහෙනම් ඒ තුන දෙකනේ මේ තියෙන්නේ. එතකොට දැන් අපිට කියලා කියන්නේ චතුරස්‍රයේ පරිමිතිය. චතුරස්‍රයේ පරිමිතිය ගත්තාම මේ තියෙන්නේ මේක 10යි. මේ දෙන්න 10යි. මෙයා 5යි. සෙන්ටිමීටර 25. චතුරස්‍රයේ පරිමිතිය. මෙයාට 1 ලකුණයි. මේ 10 හොයා ගන්නකොට 1 ලකුණයි. ලකුණු දෙක යනවා. ඒක හදලා තියෙනවා නම් කවුරුහරි හොඳයි. දැන් මේ වගේ ඒවා තමයි තර්ක කියන්නේ. සරලයි. බොහොම සරලයි. හැබැයි දකින්නේ. ඒකයි ප්‍රශ්නේ. 24. 2යි a වර්ගය 3යි ab වර්ගය 6යි a වර්ග b. දැන් මේකෙදී මේවා කියලා හදන්න දෙයක් නැහැ. දැකුවාම 2 3 6 කුඩා ප්‍රතිගුණාකාරයේ 6 කියලා පේනවා.
දෙකේ තුනේ හයේ කුඩා පොදු ගුණාකාරයේ හය කියලා පේනවා. ඒ දෙකයි ඒ එකයි ඒ දෙකයි. එහෙනම් ඒ දෙකයි. හරිද? ඊට පස්සේ b දෙකයි b දෙකයි. එහෙනම් b දෙකයි. කුඩා පොදු ගුණාකාරයි. S දෙක විතරයි ඒක. හදන්න දෙපල් නේ. 24 වෙනි ගාන වගේ එකට මොන එකක් දුන්නාම පේපර් එක අන්තිමේ ඉඳලා උඩට දාගෙන යන හොඳයි කියලා හිතුවා. එතකොට මෙහෙම ත්‍රිකෝණයක් දීලා තියෙනවා. A B C ඊට පස්සේ මේක සමාන්තර රේඛාවක් දීලා තියෙනවා. මේ දෙක අතරේ දුර දීලා තියෙනවා සෙන්ටිමීටර් 5යි කියලා. දැන් ගන්න කියන ඔන්න රූපසම BC ට සෙන්ටිමීටර් මේ තියෙන BC එයාට සෙන්ටිමීටර් 5ක් දුරින් උන්ද 4 සෙන්ටිමීටර් 5ක් දුරින් මේ BC කියන සමරේඛාවන්නේ. එහෙනම් එයාට සෙන්ටිමීටර් 5ක් දුරින් තියෙන පතේ ඇඳලා තියෙන්නේ. හරිද? ABBC ABBC ආ මේ දෙන්නට සමු මේ පාදයටයි මේ බලාගෙන ඉන්නේ නේද? මේ පාදයටයි සමතුලයි. ඒතකොට මේ දෙන්නට සමතුලින් යනවනම් මේක සමච්ඡේදකේ යන්නේ නැහැ. හරිද? සමතුලයේ පිටමසේද D ලක්ෂය නිර්මාණය. ආ එහෙනම් මේ මේකත් හරි මේකත් හරි. එහෙනම් ඒක උඩ තියෙන්න ඕනේ. මේ මේක ගත්තාම මෙන්න මෙතන තියෙනවා D. කියපු වැඩේ කරනවා. ටක් ගන්න උත්තරය. ඒ කොටස ඉවරයි. හරිද? දැන් ඕකේ බලන්න ටක් ගාලා එකතු කරලා. ඒ කොටසේ ලකුණු 50න් ලකුණු කීයක් තියෙනවද කියලා. Right? හා B කොටසට යනවා. B කොටස දැන් භාග ගන්න තියෙනවා. ප්‍රශ්න වලට උත්තර හොයන්න මං කියලා දීලා නැහැ. එහෙමයි යන්න. ලංකාගම අද ලංකාගම වෙනකොට ලංකාවටම ප්‍රශ්නයක් ලංකාගම. සිංහරාජ වැදී පාරක ඇතුළු ලංකාගමට. හරිද? ප්‍රදේශයක අවුරුදු 24 34 තරුණ තරුණියන් ඇසුරින් ලබාගත් තොරතුරු. ආ මේ වුණ මගුලක් ගත්තා ඒක වැඩක් නැහැ. එම තෝරාගත් පිරිසෙන් 10න් එකක් රජයේ රැකියා. මොන 10න් එකක් රජයේ රැකියා. එතකොට අපි ගාව ඉතුරුයි 10න් 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 එකක් ගියාම 10න් 9ක් අපි ගාව ඉතුරුයි. ඉතින් මං ගන්න හදන උගන්නලා ඇදී ඔය විදිහටම. හරිද? රජයේ රැකියාද ඉතිරි අයගෙන් ආමේ තියෙන ඉතිරි අය 10න් 9. හරිද? ඉතිරි අයගෙන් 9න් 2ක්. එතකොට මේක සුළු කරාම 10න් 9යි 9න් 2යි. එතකොට මේකට මේක බෙදලා ගියා. හරිද? එතකොට 1යි 5යි. එතකොට 5න් 1ක්. කවුද? පෞද්ගලික අංශය රැකියා. පෞද්ගලික අංශය රැකියා. ඔන්න ගත්තා. දැන් මෙතන දෙකක් ඇවිල්ලානේ. රජයේ රැකියා සහ පෞද්ගලික අංශය. එහෙනම් දෙකක් ආපු ගමන් මම ඔයාලට භාගගාන කියලා ඇති ඒ දෙක එකතු කරන්න කියලා. හරිද? රජයේ රැකියා සහ පෞද්ගලික. මම ඔයාලට මේක කියලා ඇති. මම දන්නේ නැහැ දැන් කොහොම ගාන හැදුවද කියලා. පේපර් එක ආවහම මම බලන්න. මං කියලා ඇති මේ කියන කතාව කරගෙන කරගෙන යන්න. කියන කතාව කරගෙන කරගෙන ගියාම දෙකක් එනවා. ඒ දෙක එකතු කරන්න. හැම ගානක්ම එහෙමයි ගණනට ඇත්තේ. එන්නෙත් එහෙමයි. එතකොට මේකත් 10න් 2යි කියලා පේනවනේ. එතකොට 10න් ආවම 10න් 1යි 10න් 2යි. එතකොට 10න් 3යි. එතකොට තවත් ඉන්නවා මෙතන 10න් 3ක් ගියාම 10න් 7යි. තවත් ඉතුරුයි 10න් 7යි. හරිද? ආ ඒ ගැන මොකක් කියලා නැහැ. අතනින් ගාණේ ඉවර කළා. පෞද්ගලික අංශය රැකියා වලින් ගාණේ ඉවර කළා. ඒත් අපිට මෙතන තනකන් ගාන හදන්න පුළුවන්. දැන් යනවා. රජයේ රැකියා නොකරන පිරිස. ඉතින් 10න් 9. හරිද? පෞද්ගලික ආයතන වල රැකියා කරන්නේ මුළු පිරිසම කොහොමද? ඉතින් 5න් 1. රජයේ හා පෞද්ගලික ආයතනවල රැකියා කරන අය මෙති රජයේ සහ පෞද්ගලික ආයතනවල රැකියා කරන අය හැර ඉතිරි කොටස ආමේදී 10න් 7යි. හරිද? ඉතිරි කොටසින්
එහෙනම් 10න් 7. 10න් 7. කීයද මේ කියන්නේ 7න් 4. එතකොට 10න් 7 ගුණ කිරීම 7න් 4. දැන් මේ බෙදුණා. දෙවරක් 2යි. දෙවරක් 5යි. එතකොට 5න් 2යි. ඒගොල්ල මොනවද කරනවා කියන්නේ? ස්වයන් රැකියා. ස්වයන් රැකියා කරනවා ඒගොල්ල. හරිද? රැකියාවල යෙදේ. එම සංඛ්‍යාව 60ක් නම්. 5න් 2ක් කියන්නේ 60යි. එහෙනම් මම ඔයාලට උගන්වලා ඇති 5න් 1ක් කියන්නේ 30යි. එහෙනම් සියලුම ටික සියලුම දෙන්න. එතකොට 30 5න් 1ක් කියන්නේ 30 නම් 30 5න් ගුණ කරලා 150යි. බොහොමමයි උගන්වලා ඇත්තේ. එන්නෙත් එහෙමම තමයි. හරිද? ඉහත තොරතුරු ලබාගත් මුළු පිරිස. මේදී ප්‍රශ්න ඕනේ. හරිද? මෙම තොරතුරු ලබාගත් පසු ඊළඟ මාසේ තව තිදෙනෙක් රජයේ රැකියාව සඳහා බඳවා ගත්තේ නම්. හරිද? තව තිදෙනෙක් ගත්තලු. දැන් ඔක්කොම 150යිනේ. රජයේ රැකියාව 10න් 1යි. එහෙනම් දැනට රජයේ රැකියාව ඉන්නවා 150න් 10න් 1ක්. රජයේ රැකියාව. එතකොට 10න් බෙදුවාම ආයෙන රජයේ රැකියාව 15ක් ඉන්නවා දැනට. තවත් මොකද කරලා තියෙන්නේ? තවත් තිදෙනෙක් රජයේ රැකියාව. එහෙනම් දැන් 15ට 3ක් එකතු කරාම දැන් ඉන්නවා 18. හරිද? මුළු පිරිසෙන් කොපමණ භාගයක්ද? මුළු පිරිස 150යි. එන 150යි 10. ඒක කියන වැඩේ කරගෙන යනවා. ප්‍රශ්න වලට උත්තර හොයන්න දෙන්නේ. රජයේ රැකියා කරයිද? හරිද? කොපමණ භාගයක් රජයේ රැකියා කරයිද? එතකොට මේක සුළු කරහන් ප්‍රශ්නේ. හරිද? ඕනනම් 3න් බෙදෙනවා. තුනෙන් බෙදුණා 3 6යි 3 50යි ආයි දෙකෙන් බෙදෙනවා 3යි 25යි එහෙනම් උත්තරේ 25යි 3යි ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනේ නෑ ළමයි රජයේ රැකියා නොකරන පිරිස එහෙනම් මේකට මේ උත්තරේට එක ලකුණයි පෞද්ගලික රැකියා කරන්නේ කොමුණු පිරිසක්ද එතන 5න් 1යි මේකට ලකුණු 2යි හරිද 3යි එතකොට මේක මේ දෙගොල්ලෝ හොයනකොට මෙතෙන්ට එක ලකුණයි. හරිද? ඊට පස්සේ කියනවා මේ 7න් 4 මේක මේකට 1යි. එතකොට මෙතෙන්ට 5න් 2 ආවට 1යි. එතකොට එතේ ඒ කොටසට එනවා එම සංඛ්‍යාව 8ක් නම් තොරතුරු ලබාගත් මුළු පිරිස. මෙතෙන්ට 1යි. එතකොට 1යි 3යි 4යි 5යි 6යි 7යි. හරිද? තව තුනක් තියෙනවා. තව තිදෙනෙක්. මේ 18 15 හොයා ගන්නවට 1යි 18 හොයා ගන්නවට 1යි මේකට 1යි. ගාන 10න් කීයද කියලා. මම ගාන හදුවේ නැහැ. මම ප්‍රශ්න වලට උත්තර හෙව්වේ නැහැ. මම මේ ගාන කියපු වැඩේ කරා. ගාන කියපු වැඩේ කරගෙන ගියාම මේ උත්තර එනවා. අර කොටස් ලකුණු දෙනකොට රවුම් කරන්න. හරි මේ පළවෙනි කොටස මේ දෙවෙනි කොටස එතකොට තුන්වෙනි කොටසට හම්බුණා පෞ මේ තොරතුරු ලබාගත් මුළු පිරිසෙන් 60ක් නම් තොරතුරු මෙතෙන්ට එනකොටනේ එතකොට 1යි 2යි 3යි 4යි එකට 4ක් හම්බුණා එතකොට මේකට 3ක් හම්බුණා මේ කොටස් ලකුණු රවුම් වල දාන්න ඒක මම කියන්න ඕනේ නැහැ දැන් හොඳේ එක 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 දාගෙන ගිහිල්ලා කොටස් ලකුණු රවුම් ඇතුලේ දාන්න. ඊට පස්සේ කොටස් ලකුණු එකතු කරලා කොටුවක් ඇතුලේ දාන්න. AB හෝ AA තිබුණා නම් ත්‍රිකෝණයක් ඇතුලේ දාන්න. හරිනේ? මම මේකම අකුවා. ධර්ම ගානක් බොහොමයි ළමයි ඕව පුරුදු වුණාම මේවා ගණන් නෙමෙයි. හරි. ලේසියට යන්න පුළුවන්. රසාන්ගේ මාසික වැටුප මෙන් දස ගුණයක මුදලක් සහන දාන. එහෙනම් මේ තියෙන අපේ රසාන්ගේ වැටුප තාම දීලා නැහැ. රසාන්ගේ වැටුප වගේ 10 ගුණයක්. හරිද? 10 ගුණයක මුදලක් සහනදායි පොලියක් යටතේ මූල්‍ය ආයතනයකින් ලබා ගත හැකි. එහෙනම් මේක තමයි ණය. එයා ගත්ත ණය.
එසේ ණය මුදල් ලබාගත් ඔහු ඉන් 200000. ආ ඒකෙන් 200000. හරිද? 200000කට මොකද කරලා තියෙන්නේ? 100%ක වාර්ෂික වැල් පොලියක් යන්තේ. ආ එහෙනම් මේක දෙන්නේ වැල් පොලියට. 100%ක වැල් පොලියට. එතකොට අපිට අවුරුද්දක පොලිය හොයන්න පුළුවන් නේද? 100%ක වැල් පොලියට මේ තියෙන්නේ. 10ෙන් බෙදුවා 100%ක වැල් පොලියකට නේද? එතකොට 200000. එතකොට ඔන්න බෙදුවා. එතකොට පොලිය එනවා අවුරුදු එකකට පොලිය එනවා 20000. හරිද? 0.4යි. අපි ආ 20000ක් එනවා පොලිය. අවුරුදු එකකට. දෙකකට තුනකට අපිට කියලා නැහැ නේ. නේද? අපි බලමු. වාර්ෂික වැල් පොලියක් යටදීද ඉතිරි මුදල. ආ මෙයාගේ එතකොට රිසාගේ වැටුපම මගේ ලේසිට x කියලා ගන්න. එතකොට එයාගේ වැටුප 10යි ණය මුදල 10යි x නේ. 10යි x වලින් 20000ක් මං 200000ක් අඩු කරන්න එපා මං. ඔන්න එනවනේ ඉතිරි මුදල. වෙන තියෙන්නේ ඉතිරි මුදල. ඉතින් මම අර කියන වැඩේ කරනවා. මේක මෙයා මගේ ලේසියට මං රිසාන්ගේ වැටුප x කියලා ගත්තා. මේක 10ෙන් ගුණ කළා ණය මුදල හම්බුනේ. එතකොට එහෙනම් ඒක 10යි x. ඒකෙන් 200000ක් නේ මේ වැල් පොලියට දැම්මේ. දැන් එහෙනම් මෙන්න ඉතුරු ටික. හරිද? යම ඉස්සරහට ඔය එයා ඉතුරු ටිකට මොකද කරලා තියෙන්නේ? ඉතිරි මුදල 112ක වාර්ෂික සුළු පොලියක් යටතේ. ආ එහෙනම් මේක 112ක වාර්ෂික සුළු පොලිය. එහෙනම් මේකට 10යි x වෙන 200000. හරිද? ඔන්නෝග තමයි එතකොට එයාට අවුරුද්දකදී හම්බ වෙන සුළු පොලිය. මේක වැල් පොලිය, මේක සුළු පොලිය. ඔන්න මම එහෙම ලිව්වා. හරිද? ආයතන දෙකක මුදල් තැන්පත් කරයි. ඊට පස්සේ කියන 200000 සඳහා වර්ෂ දෙකකට ලැබෙන සුළු පොලිය. ආ මේක මම හෙව්වේ එක අවුරුද්දකටනේ. එහෙනම් තව අවුරුද්දකට එන්නවා. එතකොට 200 දැන් අපි වැල් පොලිය දන්නවනේ. 210ට මේ 20000 එකතු වෙනවා. ඉස්සෙල් වැල් පොලිය අපි දන්නවනේ. එතකොට 220000. දැන් මේකට පොලිය හොයනවා. 100%ට 10 නම් 220000ට. හරිද? මෙන්න 10ෙන් බෙදුවා. මෙන්න 10ෙන් බෙදුවා. එතකොට පොලිය රුපියල් 22000යි. හරිද? දැන් අපිට කියන්නේ වර්ෂ දෙකකට ලැබෙන පොලිය මුදල. හරිද? එතකොට පළවෙනි වර්ෂයේ පොලිය හම්බුණා 20000ක්, දෙවෙනි වර්ෂයේ හම්බුණා 22000ක්. එතකොට වර්ෂ දෙකකදී හම්බෙන පොලිය 42000. ඔන්න පළවෙනි ප්‍රශ්නේ උත්තරය ආව. වර්ෂ දෙකකදී ලැබෙන පොලිය. හරිද? ඊට පස්සේ කියනවා දැන් මේකේ පොලියත් අපි ගාව තියෙනවනේ. දැන් සුළු පොලිය ඊළඟ බලන්න. වර්ෂ දෙකකට ලැබෙන සුළු පොලිය රුපියල් 60000ක් නං. ආ මේ තියෙන්නේ වර්ෂයකට හම්බ වෙන සුළු පොලියනේ. ඒකේ ආයි හදන්න දෙයක් නැහැ නේ. එතකොට මෙයා 10යි x අඩු කිරීම 210. හරිද? මේක දෙකෙන් ගුණ කරන්න එපේ. ඇයි සුළු පොලියනේ? ආයි හදන්න දෙයක් නැහැ අපිට. ආයි සමාන r p t බෙදෙන 100 දැම්මක් කවන්නේ. හරිද? මේක කියනවා පොලිය ලෙස ලැබෙන මුදල රුපියල් 60000ක් නං. ආ මේක 60000යි. දැන් හරිනේ. දැන් ඔයාලට බැලු බැලමට මේක x හොයන්න පුළුවන්. බැලු බැලමටම ඒ පොලිය යට සුළු පොලිය යටතේ තැන්පත් වල මුදල. තැන්පත් වල මුදල x. මම ගාන ආපස්සට හදන්නේ නැහැ. දැන් මේක ප්‍රතිලෝමයට දාගෙන දාගෙන යනවා. මට x නේ හදා ගන්න ඕනි. ඒක නිසා මම 10යි x අඩු කිරීම 210 ඉතුරු කරගෙන අනිත් ඒවා ටික පොලිය දාගෙන දාගෙන යනවා ප්‍රතිලෝමයට. හොඳේ ඔන්න බලන්නකෝ. මෙතන 60000 තියෙනවා. ගුණ කිරීම දෙක බෙදීම දෙකයි. මම දැන් බොහෝ දේවල් ඉස්සෙල්ලා උගන්නපුවා ලොස් කරගෙන ගාන හදාගෙන යනවා. ගුණ කිරීම 12 බෙදීම 12යි. බෙදීම 100. ගුණ කිරීම 100. හරිනේ? ගුණ කිරීම 2 බෙදීම 2. ගුණ කිරීම 12 බෙදීම 12. ගුණ කිරීම 100 බෙදීම 100 ගුණ කිරීම 100. හරිනේ? දැන් සුළු කරනවා මේ දෙවරක් 1යි දෙවරක් 50යි. මේ සීට මම කරනවා ඒ ආවල්ලගෙන යනවා මම වැඩේ. දෙවරක් 6යි දෙවරක් 25යි.
හරිද? ඊට පස්සේ 6 වරක් 1යි මේ පේනවනේ. 6 වරක් 1යි 0.4. දැන් එහෙනම් 10x අඩු කිරීම 210 සමානයි මේක. ඉතින් 25 එකෙන් ගුණ කරනවා 25යි 0.4. දැන් හරිනේ? එතකොට 10x සමානයි මේක එකතු කරන්න ඉබේ. එතකොට මේක මේකට එකතු කරනවා. හරිද? මේක මම බලන්නකො මගේ කංගලි ගමට මම ගන්න වැඩ කටු වැඩ කියලා જાතියක් ඇත්තෙම නැහැ. දැන් මේක 10ෙන් බෙදන්න ඕනේ නේද? මේක 10ෙන් බෙදන්න ඕනේ. එතකොට 45යි 0.3. හමෙන් 10ෙන් බෙදුවා. එතකොට මෙන්න x. හරි මෙන්න x. එතකොට මේක රුපියල්. දැන් මොකද අපෙන් අහන්නේ? සුළු පොලිය යටතේ තැන්පත් කළ මුදල. ඉතින් දැන් හරි මේ තියෙන x 10. මේක සුළු කරන්න ඕනෙත් නැහැ. ඒ දන්න ඕනෙත් නැහැ. 10x මොනේ අපිට ඇවිල්ලා තියෙන්නේ අපේ ප්‍රශ්නෙට උත්තරේ. මේ වගේ 10ක් හම්බ වෙනවා. එතකොට ඒකෙන් 20000ක් අඩු කරාම ප්‍රශ්නේ හරි. මෙතන උත්තරේ තියෙනවා. මෙතන උත්තරේ ඇවිල්ලා 10x සමානයි 250000 කියලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට 10x නේ අපිට 9 හොඳ. එතකොට 250000 210000ක් අඩු කරා. සුළු පොලියට දැන්පත් කළ මුදල්. පැහැදිලිද? කියමුකෝ පැහැදිලිද? එතකොට මේකේ සුළු කරන දේකුත් මම නම් දැක්කේ නැහැ. මේ උත්තරේ කියලින්ම ගන්න තිබුණා. මේ උත්තරේ කියලින්ම ගන්න තිබුණා. ඒ මේක මේ මේකනේ. දැන් මේ බෝඩ් එක බලන්න. මෙන්න මේක නෙමෙයි ගන්න සුළු කරපු එකත් අපරාධ. සුළු කරන්න ඕනේ නැන්නේ. සුළු පොලිය යටතේ දැන්පත් කළ මුදලනේ 10x අඩු කිරීම 210. 10x අඩු කිරීම 210 නෙමෙයි 250000 කියලා තියෙන්නේ. එතකොට උත්තරේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ රුපියල් 250000. ආයේ කිසිලු කරන්න දෙයක් නැහැ. ඔහුගේ මාසික වැටුප. එතකොට ඔහුගේ මාසික වැටුප හොයන්න මොකද කරන්නේ? මාසික වැටුප වාගේ 10 ගුණයන්නේ 9 මුදල. 9 මුදලෙන් මෙතන 210000ක් දුන්නා වැල් පොලියට. 250000ක් දුන්නා මේ සුළු පොලියට. දැන් මේ දෙකේ එකතුව 400 450000. ඒක 10 ගුණයක් නේ. එතකොට වැටුප මේක 10ෙන් බෙදුවාම 45000. ඊට පස්සේ කියනවා බලන්න ගාන හැදෙන හැටි. මම ගාන නිකන් ඔය හදාගෙන යනවා. හරිද? වර්ෂ දෙකක් අවසානයේ ආයතන දෙකෙන්ම ලැබෙන පොලිය මුදල පමණක් රැගෙන. ආයතන දෙකෙන්ම ලැබෙන පොලිය මුදල මේකෙන් 42000යි අරකින් 60000යි. හරිද? අරගෙන ඉතින් ඒව එකතු කරන්න. ඒව එකතු කරන්න. එතකොට ඒ කියන්නේ 42000යි අරකින් 60000යි. ආයතන දෙකෙන්ම ලැබෙන පොලිය. මේ තියෙන්නේ. මං ඔහේ හදාගෙන යනවා. හරිද? එක්තරා සමාගමක කොටසක වෙළඳපොළ මිල රුපියල් 40ක් වන කොටස් මිලදී ගැනීමට යොදවයි. මේකේ රුපියල් 40 ගානේ කොටසක් ගන්නවලු. එතකොට රුපියල් 40 ගානේ කොටසක් ගත්තාම එහෙනම් කොටස් ගාන අපිට ගත්ත හැකි නේ මේකේ 40ෙන් බෙදුවා කොටස් ගාන. හරිද? ඕකනේ කොටස් ගාන. මිලදී ගේ එක් කොටසකට රුපියල් 4ක් ලාභාංශ ගෙවයි නම් එහෙනම් මේකේ මෙතනින් පල්ලේ හැදුවොත් පේනවද? හරිද? දැන් මම මේ මාක් කරගෙන තියෙන ඇතුලින් පල්ලේ පේන්නේ නැහැ කියලා. මේක බෙදලා ගමු අපි. මේ බිංදුවයි බිංදුවයි. හරිද? එතකොට 100 මේ මේ මේක 4ෙන් බෙදන්න බෑ. 10ට 4 ඒවා 2යි 8යි 2ක් ඉතුරුයි. 22ට 4 ඒවා 5යි 2ක් ඉතුරුයි. 20ට 4 ඒවා 5යි. එතකොට මෙන්න එහෙනම් මේක 4ෙන් ගුණ කරලා කොටසකට ලාභාංශය රුපියල් 4යිනේ 0.4 4 5 20යි. හරිද? මේක ඔප්ෂන් දෙකම ආයේ නරකවනි ගුණ කරලා ඉතින් ආයේ හදන්න දෙයක් තියෙනවා. ඇයි මේ 4ෙන් බෙදලානේ ගත්තේ 10200යි. අය මේක 4ෙන් බෙද 10200 4ෙන් බෙදුවා මේ ගාන නම්
කොටසක රුපියල් 4000ක් මේ ගානමයි දීලා තියෙන්නේ. රාත් මේක එන්නේ බෑ. 10204 4 5 4 5 2 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
ඒ ගාන කණපිටට දීලා තියෙන එක අර මෙච්චර මේ මේ සුළු කිරීම අවශ්‍යම නැහැ දැන් මේ මේ සුළු කිරීම ටික අවශ්‍යම නැහැ මේ සුළු කිරීම එකක්වත් අවශ්‍ය නැහැ මේ ටික අවශ්‍යම නැහැ දැන් මෙතන දෙලින්ම මේකමයි දීලා තියෙන්නේ එතකොට ಗುಣ කරන්න දෙයක් නැහැ හරිද එතකොට ලකුණු දීලා තියෙන්නේ 210කට වාර්ෂික වාර්ෂ දෙකකට ලැබෙන පොලිය මුදල මේක 1යි හරිද මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි එතකොට मैं तो देखा क्यों नहीं एक दुन्ना ने मैं तो फतेह से दारी का इतने पाले भी नहीं कोटे से लखनु तू ना हर इधर एक बात से मैं तो नहीं मैं का टेक का ही हर इधर दें मैं का नहीं का टेक का एक कोटे से लखनु देखा हर इधर එතකොට එතන පහයි. ඔහුගේ මාසික වැටුප මාසික වැටුප අපිට ආවා දැන් රුපියල් 45000. එතකොට මේක 1යි මේක 1යි එතන 2යි. හරිද? එතකොට 3ක් තියෙනවා. එතකොට මේක 1යි මේ කොටස් ගන්න හැවුවට 1යි මේකට 1යි 3යි. එතකොට හරිනේ 10යි. उत्तर प्रश्न මේක හතරෙන් බෙද මේ හත එතකොට මෙතන මේක හරනේ හරි එතකොට මේක හතර මේක හතරෙන් බෙදා ගන්න බැරි ප්‍රශ්නයක් නේද නේද 10ට 4 ඒවා 2යි 2ක් ඉතුරුයි 22ට 4 ඒවා 5යි 20යි 2ක් ඉතුරුයි මෙතන 5යි 30යි මේ බින්ද මොකද කේස් එක අනන්න मुखा प्रश्न वरदना मेहमक वरदी मैं मेक हतर बेदा वरदी मेहम बेदा मे बेदी मम्मी අර වෙදින්න එච්චර හොඳ නැහැ කියලා මම ඒක උගන්වලත් නැහැනේ මම මෙතන දැන් බෝඩ් එකේ ඉඳ ගන්න ඕනේ හින්දා නේද මේ වෙදින්න බෙදන්න මේ වෙදින්න බෙදුවාම ඔය වර්ධ වෙන්නේ නැහැ right ඊළඟ ගානට යන්න ඊළඟ ගාන කියනවා දැන් මෙහෙම ඔන්න රූප සටහනේ මාර්ගයක් දීලා තියෙනවා දැන් මෙතනට ඔන්න ඕන රූපයක් දීලා තියෙනවා හරිද මේකට කියනවා මාර්ගය කියලා. දැන් මේක 7යි. Q R මේක 16යි. හරි. මෙයා A මෙයා B මෙයා P මෙයා S. දැන් මේක දිහා බැලුවාම ඔන්න හොඳට බලන්නකෝ. හොඳට බලන්නකෝ යාළුවෝ මේක දිහා බැලුවාම මේක ඍජුකෝණාශ්‍රාකා මගේ එකේ පොඩි අදයක් තියෙනවා. මොන මං එකක් දෙකින් මැන්දා. ඍජුකෝණාශ්‍රාකා අර ඉඩමක් නම් ඉඩම් දෙකක් කියලා තියෙනවා. AB. හරිද? in සිල්වාට අයත් A ඉඩම. ආ මේක සිල්වාගේ. හරිද? B නම් ඉඩම් ප්‍රනාන්දුගේ. ආ මේක ප්‍රනාන්දු. මං ඒවා හිතේ තියාගෙන නැති හින්ද කියලා. එතකොට ඍජුකෝණාශ්‍රා කිව්වම ළමයි මේක 7යි. हरिणी रूपे दिहा बलुहा मेक अरे मेक हता
එතකොට මේ කෑල 9යි. අයි 16යි රීකෝ නාස්ටේ මන්. මට ගන්න පුළුවන් ඒවා මම හොයාගෙන හොයාගෙන යනවා. එතකොට මට පුළුවන් දැන් මේ කෑල්ල හොයන්න. හරිද? 4න් 1යි 25R. මම තාම ගන්න කියෙන්නේ නැහැ. 4න් 1යි 25R. එතකොට මේකට මේක බෙදලා ගියා. මේකට 1යි මේකට 2යි මම ඒව කරනවා දැන් කතාන කර 11යි එහෙනම් ඡාප දෙක මේ කැලේ 11යි හරිද එතකොට මෙතන මෙයාගේ ඉඩම ඍජු කෝණාශ්‍රය එහෙනම් ඍජු කෝණාශ්‍රය වර්ගඵලය 16 වරක් 7 ඉඩමේ වර්ගඵලය 7 වරක් 6 42යි 4ක් විතරයි 4ක් එක 7යි 4යි 11යි වර්ග මීටර් මීටර් නේද ඇත්තේ වර්ග මීටර් එහෙනම් මේ සිල් වගේ ඉඩම වර්ග මීටර 112යි එතකොට මේ කෑල්ල අපිට හොයත හැකි දැන් මොකද්ද 4න් 1යි 5R වර්ගය මොනවා නැද්ද අහනවත් දන්නේ මම මට පුළුවන් ටික හදාගෙන හදාගෙන යනවා එතකොට 7යි 7යි හරිද මට පුළුවන් ටික මං හදාගෙන හදාගෙන යනවා 2යි 11යි එතකොට 77 බෙදුවා 2 77 2න් බෙදුවාම 38.5 එහෙනම් මේක 38.5 හරිද එතකොට මේක 112යි එහෙනම් 112න් 38.5ක් අඩු කරාම 10න් 5ක් 5යි එතකොට 11න් 8ක් 3යි එතකොට මෙතන 11න් 3ක් 8යි එහෙනම් මේ කැලල 83.5 දැන් බලන්නකෝ මම ඔකේ කොච්චර දේවල් ටිකක් හෙරුවද කියලා මම කියන්නේ ගානක් දැක්කහම මේ රූප සටහන දැක්කහම ඔය හොයන්න පුළුවන් ටික මට ටග් ගාලා මේකේ 7යි කියපු ගමන් ඍජුකෝණාශ්‍රය කියවම මේ 7 දාගත්තා එහෙනම් මේක 7 දාගත්තා එතකොට මේක 16 9 දාගත්තා 9 දාගත්ත ගමන් මට මේක හොයන්න පුළුවන් මම ඒක හෙව්වා එතකොට මට මේක හොයන්න පුළුවන් ඒක හෙව්වා වර්ගඵලය හොයන්න පුළුවන් මම ඒක හෙව්වා ඊට පස්සේ මේක ඇලයින් කරාම ඉතුරු ටික හෙව්වා මට පුළුවන් ටික මම හොයාගෙන හොයාගෙන ගියා. හරිද? හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ඉවර වෙලා බලනවා. දැන් මම ඔයාලට යෝජනා කරන්නෙත් ඔය මං කරන වැඩේම කරන්න කියලා විභාගෙදී. දැන් මං සිල්වාට අයත් ඉඳ මේ වර්ගඵලෙ. සිල්වාට අයත් ඉඳ මේ වර්ගඵලෙ වෙදි. ප්‍රශ්න අහන්නේ ඔයයි. වෙන මොකකින්වත් අහන්නේ නැහැ. සිල්වා තමාගේ ඉඩමේ PS අරය වූ ඉව දැන් අපි අරගෙන ඉවරයි. කේන්ද්‍රික ඛණ්ඩ කොටසක මල්වාව ඇතා මේ තියෙන මල්වාව උටි. සිල්ලටත් නිකන් ඉන්න බැලු. මල්වාව ඇති කොටසේ පරිමිතිය සොය. මල්වාව ඇති කොටසේ පරිමිතිය මේ තියෙන මල්වාව කොටස. ඉතින් ඒ පරිමිතිය හැන් ගවන්න මේ වටේ යන්නම. එතකොට ඒක වටේ ගියාම 7යි 7යි 11. 14යි 15යි 26යි මීටර 26යි ඔන්න එතකොට ඒ කොටසට උත්තරේ අපිට දැන් තියෙන්නේ පටපට ගාලා හැන්න විතරයි මල් වගා කර කොට ඇති කොටස හැර මේ මේ ටික හැර හරිද සිල්වා මහතාගේ ඉතිරි බිම් කොටසේ ඉතිරි බිම් කොටස අපි දැන් මේ හොයාගෙන තියෙන්නේ මේ 83.5යි හරිද බිම් සකස් කිරීමට වර්ග මීටරයකට රුපියල් 60 බැගින් එහෙනම් 83.5 ගුණ කරන්න 60 උතුර බිඳුවයි 6 වරක් 5 30යි 3ක් විතරයි 6 වරක් 3 18යි 3යි 21යි 2ක් විතරයි 6 වරක් 8 48යි 2යි 50යි 1 දශම ස්ථානයක් තියෙනවා එහෙනම් රුපියල් 5010යි මෙති 3න් පස්සට උත්තරේ මෙති හරිද ඔව් අහන්න ප්‍රනාන්දු මහතා
ප්‍රනාන්දු මහත්තයයි ඉඩම දිහා බැලුවාම ඔයාලට පේනවනේ ප්‍රනාන්දු මහත්තයා ඉඩමට යන්න තැනක් නැහැ කියලා. මොනවද ඉඩමට යාමට සිල්වා මහතාගේ ඉඩමෙන් මීටර් දෙකක් පල්ල පාරක් ඉල්ලා සිටී. සිල්වා මහත මෙයාගේ මීටර් දෙකක් පල්ල පාරක් ඉල්ලනවා. ඒතර ඔය පාර මෙහෙන් දෙන්න බෑනේ. මෙහෙන් දුන්නාම සිල්වා මහත්තයට පාඩුවෙන්නේ. එහෙනම් සිල්වා මහත්තයට දෙන්න තියෙන ලේසිම පාර තමයි මේක. බලාගෙන ඉන්න. හරිද? 112යි. මෙන්න මේක තමයි සිල්වා මහත්තයාට දෙන්න තියෙන ලේසිම පාර. ඔන්න ඔපනේ සිල්වා මහත්තයාට දෙන්න තියෙන ලේසිම පාර. උදුන්නොත් අපි දන්නේ දෙයිද කියලා. ඒ සඳහා සිල්වා මහතා QR මායිම දිගේ පාරක් දීමට ආව මං කියපු වැඩේමනේ කරේ. ඒ ප්‍රැක්ටිකල් එක ලේසිම තැනින් දෙන්නේ. පොරොන්දු වූ අතර එම පාරේ වර්ගඵලයට සමාන වනසේ. හරිද? එම පාරේ වර්ගඵලයට සමාන වෙනසේ. ඒ කියන්නේ එම පාරේ වර්ගඵලය දුන්න 7 වරක් එම පාරේ වර්ගඵලය 7 වරක් 2යි. එතකොට 14යි. වර්ග මීටර් 14යි. හරිද? ඔන්න දැන් චුට්ටක් ඉන්න. හරි ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා බලන්න. ආදයන් ඉස්සරහට පොරුන්දු අතර එම පාරේ වර්ගඵලයට සමාන වෙනසේ ඍජු කෝණාංශ කොටස සමානට ලබා දිය යුතු පවසයි කියන්නේ. හරිද? x ශීර්ෂයක් s වෙනසේ මේ මේ මෙන්න මේක එකක් s වෙනසේ ඍජු කෝණාංශ කොටසක් එයාට දෙන්න ඕනේලු. හරිද? සමාන ලබා දිය යුතු පවසයි. එම තීරණය මත ප්‍රනාන්දු මහතාගේ ඉඩමෙන් ලබා දෙන කොටස මිනුම් සහිතව පෙන්වන්න. ඒතර 14 කැලලක් නේද දෙන්න ඕනේ. ඒතර 14 කැලලක් දෙනකොට මෙන්න මෙතනින් මෙන්න මේ දැන් කියන්න මොකද්ද? QR මායිම්. නෑ. x ශීර්ෂයක් s වෙනසේ මේක s වෙනසේ ඍජු කෝණාස්ථාකාර කොටසක්. එහෙනම් මෙන්න මෙහෙම කොටසක් දෙන්න කියලානේ මේ කියන්නේ. මෙන්න මේ වගේ කොටසක් දෙන්න කියලානේ කියන්නේ නේද? ඉඩම් කොටස මිනුම් සහිත. මේක මිනුම් සහිතව දෙන්න. ඉතින් හරිනේ ප්‍රශ්නේ කරන්නේ. ප්‍රශ්නේ ඉවරයි. දැන් මේක මේක ඕන. එතකොට මේ ගන්නට වෙනවා. මේක එහාට යන්න ඕනේ නෑනේ. මේක එහාට යන්න ඕනේ නෑනේ. මෙතන 7යි නෙමෙයි. මෙතන 7යි ඒතර මෙතන 2යි මෙතන 7යි ඔන්න දීපු ඉඩම් රයිට් ලකුණු හම්බ වෙන්නේ මෙහෙමයි සිල්වා මහට අයත් ඉඩමේ වර්ගඵලය කො සිල්වාගේ ඉඩමේ වර්ගඵලය මේ තියෙන්නේ එතෙන්ට 1යි සිල්වා තමාගේ ඉඩමේ p දෙවැනි කොටස පරිමිතිය සොයන්න කියනවා පරිමිතිය හොයන කෙනට 11 හොයා ගන්න ඕනි අපි 1යි. එතකොට මේක එකතු කරන්න ඕනි 1යි 2යි. හරිද? පරිමිතිය හොයා ගන්නට 1යි 2යි. මේ ලකුණු දාන්න රවුම් ඇතුලේ මේක 1යි. එතකොට මේකට 2යි. හරිද? මල් වගා කර ඇති කොටස හැර. එතකොට මල් වගා කර ඇති කොටස 38.5යි ලැබුවා. එතකොට කෝ 38.5යි ලැබුණ මේ තියෙන්නේ. එතෙන්ට 1යි. එතකොට මේ කොටස හැර කිව්වහම අඩු කරනවට 1යි මේකට 1යි ඔන්න එතෙන්ට 3යි දැන් හරිද ඊට පස්සේ ඉතිරි මේ කොටස හොයාගත්ත 73.1යි කියලා මේකට 1යි එතකොට එතෙන්ට ලකුණු යනවා 4ක් එතකොට 7යි දැන් ලකුණු 3ක් ඉතුරුයි හරිද මේක මේකේ 14 කො 14 හොයාගත්ත නේද අපි වීදී මේක 1යි හරිද එතකොට මේක අඳිනවට 1යි මිනුම් ලකුණු කරනවට 1යි 3 දැන් මම ඔයාලට පෙන්නන්න ඕනේ දැන් මේ හදපු ගණන් 3ම b කොටසේ හදපු ගණන් 3ම එක ප්‍රශ්නයක්වත් මම කියවන්නේ නැතුව තමයි හදන්නේ b කොටසේ ගණන් 3ම දැන් මේකේ දැන් එන්නයි পেපර් 7ේ මම 7 වෙනි পেපර් එක සාකච්ඡා කරා දැන් පළවෙනි එක සාකච්ඡා කරා ඒක සරල මේක. ඔයාලට මාර්කින් ස්කීම් එක ගැන අදහසක් දෙන්න ඕනේ හින්දා. ඊට පස්සේ 7 වෙනි পেපර් එක සාකච්ඡා කරා ඒක තමයි ඒකේ තියෙන ඇඩ්වාන්ස්ම পেපර්. ඊට පස්සේ පළාත් পেපර් 7ේ පළාත් পেපර් 5ේ මම 5 වෙනි পেපර් එක සාකච්ඡා කරනවා මේක තමයි ඇඩ්වාන්ස්ම ටික. එතකොට මම මේ ඇල්ලුවේ සාකච්ඡා කරන්නේ ඇඩ්වාන්ස්ම ටික. එතකොට ඒ එතෙන්ට එනකොට ඔයාලට අනිත් ඒවා සරල වෙන්න ඕනේ.
ඊට පස්සේ මේ වගුව දිහා බලන්න හිස්තැන්ට අදාළ සංඛ්‍යා හොයන්නලු දැන් සමුච්චය සංඛ්‍යාත හොයන්න දන්නවනේ 2 3 5 5 කීයයි 11 පළවෙනි හිස්තැන එතකොට 6යි 5 6 11 ඊට පස්සේ 33 5 38යි දෙවෙනි හිස්තැන 38යි එතනට ලකුණු 2යි එහෙනම් මම ලකුණු 2ම දාගන්න හිස්තැන් දෙකට පළවෙනි හිස්තැන 6යි 1 ලකුණයි ඊට පස්සේ දෙවෙනි හිස්තැන 33 5 38යි ඒකට 1 ලකුණු හරි ඊට පස්සේ කියනවා මෙම තොරතුරු වටපස්තරයක නිරූපණය කරන්නේ නම් දැන් මේකේ ඔක්කොම 40යිනේ ඔක්කොම 40ක් තියෙනවා මිනිස්සු ගන්න ඔක්කොම 40 එකතු කරන්න දෙයක් නැහැ නේද දැන් සම්පූර්ණ සංඛ්‍යාත් తీරුව එකතු වෙලා එහෙනම් එක මිනිහෙකුට අන්සර් ගන්න හොයන්න වටපස්තරය කිව්වනේ එකකට අන්සර් ගන්න හැන්න බෙදුව එතකොට එකකට අන්සර් 9යි හරිද වටපස්තරය හොයන්න ගියාම එකකට හොයන එක තමයි මම ඉගන්නේ මොනවා දුන්නත් එකකට හොයන්න ඉගන්නේ හරිද නිරූපණය කරන්නේ නම් 70යි 80 70යි 80 කී දෙනෙක් ඉන්නවද එතකොට 6 දෙනයි කේන්ද්‍රික ඛණ්ඩයේ කොහොමද එහෙනම් මෙතන 6 දෙනයිනේ එතකොට 9 වර 6 කේන්ද්‍රික ඛණ්ඩයේ කොහොනේ අංශක 50 හරිද අංශක අඳින්න කිව්වේ නැහැ ඒක නිසා ඕනේ නැහැ අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් හදන්නේ කුමන පන්ති ප්‍රාන්තයේද අංශක දැන් මේ එක අංශකයකට 9යිනේ එහෙනම් 90ක් වෙන්න නම් 9 10න් එපෑ ගුණ කරන්න 90ක් නේ අපිට කියන්නේ 10න් ගුණ කරන්න එහෙනම් 10ක් කියන්නේ මොන පන්ති ප්‍රාන්තයේද 90යි 100යි 10 දෙනෙක් ඉන්නවනේ 90යි 100යි කුමන පන්ති ප්‍රාන්තයේ මෙම තොරතුරු නිරූපණය කරන සමුච්චි සංඛ්‍යාත වක්‍රයක් ඇඳලා දීලා තියෙනවා මාර්ලේසි මෙම ප්‍රස්ථාරයට අනුව දිනකදී ලැබුණු තේ දඬු වල මධ්‍යස්ථ ස්කන්ධය සොයා. එතකොට ඔක්කොම 40යිනේ. එතන මධ්‍යස්ථයේ තියෙන තැන හොයන්න කිව්වනේ එකක් එකතු කරලා දෙකෙන් බෙදලා. මතකද? එතකොට 41 දෙකෙන් බෙදුවනේ මධ්‍යස්ථයේ තියෙන තැන. එතකොට 20.5යිනේ තියෙන තැන. දැන් මේකෙන් අල්ලගෙන යනවා 20.5 කියන්නේ ආසන්න වශයෙන් 20ට ගන්න. ආසන්න වශයෙන් 20ට ගන්න. එතකොට හරි මධ්‍යස්ථ ස්කන්ධය සොයන්න. ආසන්න වශයෙන් 20ට ගත්තාම ඔයාලා 20 තියෙනවා 88ක 89 ක විතර. මේක ප්‍රස්ථාර කොලේක ඇඳලා නැති නිසා ඒක මේ පේපර් එකේ දෝෂයක්. විභාගෙදි ප්‍රස්ථාර කොලේ ඇඳි. හරිද? ඒක උත්තරේ ගන්න 88 89 දෙකෙන් එකක් ගන්න. අන්තස්චතුතක පරාසය සොයන්න. එතකොට ඒක 88 හෝ 89 ඒ වගේ ආසන්න ආගමක තියෙනවා. එතකොට අන්තස්චතුතක පරාසය හොයන්න කියන්නේ Q1 හොයාගන්න එපා අපි. Q1 කියන්නේ අපි 40ට එකක් එකතු කරලා 4ෙන් බෙදුවා. එතකොට මේකේ ආසන්න වශයෙන් 41 4ෙන් බෙදුවාම 10.25යි. 10 මේක තැන. එතකොට Q1 වෙන 10 වෙනි තැන. දැන් මේකේ මේ ප්‍රස්ථාරයේ දෝෂයක් තියෙනවා ප්‍රස්ථාර කොලේක නෙමෙයි ඔයාලට දීලා තියෙන්නේ හරිද එතකොට 10 වෙනි තැන ගැලින්ම අපිට ගන්න පුළුවන් 80යි කිය. හරිද Q3 ඔය විදිහටම හොයන්න. එතකොට 40ට එකක් එකතු කරලා 4ෙන් බෙදලා 3ෙන් ගුණ කරා. එතකොට 30.75. දැන් කොහොමද මම අර 30.75 කියලා සුළු කරන්න තුරු ගත්තේ? කාටද කියන්න පුළුවන් මයික් එක ඔන් කරලා මේක සුළු කරන්න දු මන් 30.75 කියලා ගත්තේ කොහොමද කියලා අන්න ඒව තමයි දැන් මං අර කිව්වේ ප්‍රශ්න පත්‍රය හැදුවා කියලා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාවට එන්නේ නැත්නම් මං අර පටන් ගන්නකොටම කිව්වේ අපි මේ ප්‍රශ්න පත්‍රය හැදුවා හදලා අහවලාට දුන්නා වික්‍රමාර්චිවැනම දුන්නා එහෙම කිව්වට පස්සේ ඒක උත්තර පත්‍රේ බලලා දෙනවා මේ මගේ සාකච්ඡාව යන්නේ ඒක නෙමෙයි මේවා මැට්‍රික්ස් නේ මේ ටයිම් නේ ප්‍රශ්න පත්‍රයකට සාකච්ඡාවට යනකොට ළමයි වැදගත්ම දේ වෙලාව විභාගයකදී වැදගත්ම දේ වෙලාව එහෙනම් මේ දින්නේ මේක සුළු කරන්න තු මං ටග් ගලගත්තේ වෙලාවෙන්
දැන් ඒ ඒ ඒ ඒ ටික තමයි මේ උගන්වන්නේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ මේක දිහා බලන්න දෙකම එකයි 41 එකක් එකතු කරලා 4 වෙනද 41 එකක් එකතු කරලා 4 වෙනද එතකොට මේකේ උත්තරේ 10.25 5යි එහෙනම් මේකේ උත්තරේ නෝ 3.5 අර කැපෙන් බේරෙන්න ලිව්වා මේ කැපෙන් බේරෙන්න ලිව්වා ලකුණු වලින් බේර ගන්න ලිව්වා දෙලිය උනටක් ගාන දෙක ඉන්න ඒක පුරුදු වෙන්න ලියා ගන්න ඒවා රතු පෑන්නේ හරිද එතකොට ඔන්න 37.75 ආසන්න වශයෙන් අපි 30ට ගත්තාම හරිද දැන් මේ ප්‍රස්තාරේ මාන දෝෂයක් තියෙන මං කොහොමද ඒ උත්තර දෙන්නේ කියලා 98ක් 99ක් වගේ තියෙනවා लखनऊ හරිද තන මෙතන 2යි 4යි ඊට පස්සේ මෙතෙන්ද ලකුණු 1යි 5යි ඊට පස්සේ මේක කියු මැදිස්තේ හොයන් දිනා මෙතෙන්ද ලකුණු 2යි එතකොට තව 1යි 4යි 5යි 7යි තව හරි 3ක් විතරයි එතකොට මේකට 1යි अनिवार्य එකකට හොයාගත්තාම ප්‍රශ්නේ හරි මේ পেපර් එකේ මේ ග්‍රාෆ් එකේ දෝෂයක් තියෙනවා ප්‍රස්තාර කොලයක දෙන්න ඕනේ ඔයාලට ප්‍රස්තාර කොලයක දීපු නැති හින්දා තමයි අර ටග්ගාල අපිට උත්තරයක් ගන්න බැරි මේ পেපර් එකේ අවසාන ගාන බලමු හරිද පිරිමි ළමුන් 4ක් ගැහැණු ළමුන් 3ක් සිටින පන්තියකින් නායක හා උපනායක තේරීමේදී විය හැකියාවන් දැක්කෙන කොටු දැල 5ක් දැක්කේ ෂෝක් නේ ඇඳලා දීලා තියෙනවා මෙම කොටු දැලෙහි වටකර ඇති ඒ සිද්ධිය. ඒකේ ඒ ධාරණේ වටකලා තියෙන එකනේ. මොකද්ද? ඒ සිද්ධිය. නායකයා පිරිමි ළමේ උපනායකයා ගැහැණු. ඒක පේන. නායකයා පිරිමි ළමේ උපනායකයා ගැහැණු. ඒ සිද්ධිය විස්තර කරලා යන්න කියලානේ කියන්නේ. එතකොට ඒකටත් ගන්න හදන්න ගත්තා. ඊට පස්සේ කියනවා තනතුරු දෙකටම පිරිමි ළමයි පත්වීමේ සිද්ධිය කොටු දැලෙහි වටකොට පෙන්වනවා. يعني පිරිමි පිරිමි ටික නෙමෙයි පෙන්වන්න කියන්නේ. එතකොට ඒක මම කතා කරන්න ඕනේ නැහැ නේ. යටිනු පිරිමි ටික අල්ල ගන්න උඩිනු පිරිමි ටික අල්ල ගන්න. එතකොට එතන තියෙනවා 3 6 12ක් තියෙනවා. හරිද බලන්න. අර මේකේ ගත්තාම මෙතනනේ පිරිමි 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 මේ වැදෙන පිරිමි පිරිමි लंका नायक उपनायक දෙවෙනි එකේ මේක වටකොට දක්වනවට එකයි මේකට දෙකයි ඒකට ලකුණු තුනක් යනවා
ඒ කොටසත් ලකුණු තුනයි. ඒක මම ගත්තේ මේ ත්‍රිකෝණයක් ඇතුළට යන්න එපා. පහෙන් කීයද කියලා යන්න. ඉහත සිද්ධිය රුක්සටහනක මෙසේ දක්වා ඇත. හතෙන් හතරයි. එහෙනම් අනිත් එක හතෙන් තුනයි. ඒකයි බලන්න දෙයක් නැහැ නේ. හතෙන් හතරක් ගියාම කියන්නේ හතෙන් තුනයි. පළවෙනි හිස්තන හතෙන් තුනයි. එතකොට හතේ පළවෙනි හිස්තන හතෙන් තුනයි. ඒකට ලකුණු දෙකයි. සම්භාවිතාවක් දක්වනකොට සාමාන්‍ය ලකුණු දෙකක් කියනවා. උපනායක තේලීම සඳහා රුක්සටහන දික් කර නැවත ඇඳ සම්භාවිතාව කියයි. එතකොට මේක තියෙනවා. මේ තියෙන්නේ නායකයා, එතකොට පිරිමි, එතකොට ගැහණු. එතකොට මේක හතෙන් හතරයි, මේක හතෙන් තුනයි. හරිනේ. එතකොට ආයිත් උපනායකයා පිරිමි, ගැහණු, පිරිමි, ගැහණු. එතකොට මෙතනින් එකෙක් යනවා. එහෙනම් හයෙන්, එහෙනම් හයෙන්, එහෙනම් හයෙන්, එහෙනම් හයෙන්. හරිනේ. එතකොට මෙතනින් පිරිමි හතරක් හිටියා. පිරිමි එක අඩු වුණා. එහෙනම් තුනක්. එතකොට හයෙන් තුනක් ගියාම හයෙන් තුනක් ඉතුරු. මේ පිරිමි හතරක් හිටියා. පිරිමි එක අඩු වුණා. එහෙනම් පිරිමි තුනක්. ගැහණු තුනක් හිටියා. ගැහණු එක අඩු වුණා. එහෙනම් ගැහණු දෙකක්. ගැහණු තුනක් හිටියා. ගැහණු එක අඩු වුණා. එහෙනම් ගැහණු දෙකක්. එතකොට හයෙන් දෙකක් ගියාම හයෙන් තුනක්. නැවත ඇඳ සම්භාවිතා ලියන්න. එතකොට මේ සම්භාවිතා ටික ලියනවා තුනක්. රයි. එහෙනම් අද දවසට ඔච්චරයි. මොනවා හරි කතා කියන්න තියෙනවා සාටහනේ. එහෙනම් ඉච්චරයි. මෙන්න. ආයිබෝ.